අපි ඉක්මනින් පටන් ගමු තාම ළමයි ටික පොඩ්ඩක් කැඩෙනවා විනාඩියක් ඉන්න
හරි හැම දිනාටම සුබ දවසක් අයිබෝන් අපි අද දවසේ නවත්වපු තැනෙම තේ පාඩම ඉස්සරහට කරගෙන යමු ඒ වගේම උදේ මුලින් මතක් කරන ඕගොල්ලන්ට සෙනසුරාදා මේ සෙනසුරාදා ඕගොල්ලන්ගේ ෆිසිකල් ක්ලාස් පටන් ගන්නවා සාදනේ ඒ වගේම ලබන බ්‍රහස්පතින්දා ෆිසිකල් ක්ලාස් පටන් ගන්නවා උදේ මාර්ග මොසිස් එකේ ඉතින් ෆිසිකල් ක්ලාස් සහභාගී වෙන්න අනිවාර්යයෙන්ම ඒ වගේම උදේ පිළියඳන විස්ටම් එකේ ෆිසිකල් ක්ලාස් පටන් ගන්නවා සක්සස් රාජගිරිය පන්ති උදේ හැම පන්තියකම ෆිසිකල් ක්ලාස් පටන් ගන්නවා ඉතින් ඒකට සහභාගී වෙන්න ඕගොල්ලන්ට දීලා තියෙන බ්‍රහස්පතින්ද රාත්‍රී 9:11 කියන ඔන්ලයින් ටයිම් එක අඛණ්ඩවම ක්‍රියාත්මක වෙනවා එතකොට උදේ ඒ ටයිම් එකට ඕගොල්ලෝ අඛණ්ඩවම සහභාගී වෙන්න ඕනේ ලබන සතියේ ඕගොල්ලෝ ෆිසිකල් ක්ලාස් සහභාගී වුණත් ඕගොල්ලෝ උදේ ඔන්ලයින් ටයිම් එකට එන්න ඕන ඒකට හේතුව ප්‍රධාන වශයෙන් උදේ අපිට මේ කරන් යන පාඩම සම්බන්ධ වෙන්න ඕන පළවෙනි කණ්ඩායමේ අයගේ ඉන්න තැනත් එක්ක එහෙම නොවුනොත් ඕගොල්ලන්ට මුලැමැද අග පොඩ්ඩක් අවුල් වෙන නිසා ඕගොල්ලන් දැනට කරන් යන පාඩම් ටික උදේ සම්බන්ධ වෙන්න ඕන ඒ සම්බන්ධ වුණත් නැතත් ඕගොල්ලන්ගේ මේ ක්ලාස් එකට එන්න කැමති දරුවන්ට ඔන්ලයින් ටයිම් එකට එන්න කැමති දරුවන්ට මේ ක්ලාස් එක උදේ විභාගෙ දක්වාම යනවා. ඉතින් ලබන සතියේ ෆිසිකල් ක්ලාස් එන අය අකණ්ඩවම ෆිසිකල් ක්ලාස් එන්න. ඒ වගේම උදේ මම මතක් කරන්න ඕන මේ වෙලාවේ ඕගොල්ලන්ගේ දෙමව්පියෝ මේ වෙලාවේ පන්තියත් එක්ක සම්බන්ධ කරගන්න පුළුවන් නම් වඩා හොඳයි. දෙමව්පියෝ උදේ ළඟ ඉන්නවා ළඟට ගන්න මට පුංචි කාරණා කීපයක් තියෙනවා ඔයගලට දැනුවත් කරන්න විශේෂයෙන්ම දෙමව්පියන්ට මේ කාරණා ටික පොඩ්ඩක් දෙමව්පියන්ව දැනුවත් කරන්න ඔයගලෝ කාරුණික වෙන්න ඕනේ ඉතින් අම්මා තාත්තා ළඟ ඉන්න අම්මා තාත්තා ළඟට ගන්න මට එක එක කෙනා අහන්න බෑ උදේ අම්මා තාත්තා ළඟට ආවද කියන එක පුළුවන් නම් අම්මව හෝ තාත්තව ළඟට අරගෙන මේ කාරණා ටික දෙමව්පියන්ව දැනුවත් කරන්න එකක් තමයි උදේ මම පන්තියේ දරුවන් ගැන අධීක්ෂණයේ ඉන්නේ අදත් මම දරුවන් රාශියකකින් ඇහුවා උදේ පාඩම් තේරුණාද මොකද තත්ත්වය කියන එක සමහර අය රිප්ලයි කරන්නේ නැහැ මුතා රිප්ලයි කරන්නේ නැති අය හෝ යම් ප්‍රශ්නයක් තිබුණොත් උදේ ඒ අයට මාසයක කාලයක් දෙනවා රිප්ලයි කරන්නේ නැත්නම් මැසේජ් එකකට මම මේ දරුවව දකින්නේ පන්තියට ආපු පන්ති මොකක් හරි ඩේට එකක් ගන්න ආපු කෙනෙක් නැත්නම් පන්තියට ඉගෙන ගන්න ආපු කෙනෙක් කියලා උදේ මම දකින්නේ නැහැ පන්තියට ඉගෙන ගන්න ආපු කෙනෙක් මම දකින්නේ නැහැ ඒ නිසා මැසේජ් එකක් දැම්මොත් දවසක් ඇතුළත මම සාමාන්‍ය උදේ රිප්ලයි එකක් බලාපොරොත්තු වෙනවා මොකද ගුරුවරයෙක් ප්‍රශ්නයක් අහන්නේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඒ නිසා රිප්ලයි කිරීම උදේ අනිවාර්යයි ඒකට හේතුව උදා දැන් මම දැන් ගුරුවරයෙක් කියලා ගුරුවරයා අහන ප්‍රශ්නේ රිප්ලයි කරන්න නැති කෙනෙක් මට හිතන්න බෑ මොකද එයා අනිත් දරුවන්ට තරජනයක් වෙන්න ඉඩ කඩ තියෙනවා ඒ නිසා උදේ මම එහෙම කරන දැන් මට දරුවෙක් සති දෙකක් රිප්ලයි කරන්න නැතුව හිටියා මං දාපු මැසේජ් එකකට පස්සේ පොතේ හොයලා බලනකොට ඒ දරුවා මේ අසනීප වෙලා ඒ දරුවා උණ හැදිලා එකක් බරපතල තත්ත්වයක හිටියේ ඉතින් ඒ වගේ දරුවෝ ඉන්න පුළුවන් යම්කිසි කෙනෙක්ට ෆෝන් එක කැඩලා තියෙන්න පුළුවන් ගැටලු ඇති වෙලා තියෙන්න පුළුවන් එහෙම වෙන්න පුළුවන් මුතේ එහෙම වුණාට ඒක ගැටලුවක් කරගන්න අවශ්‍යතාවයක් ඒ මම එහෙම වගේ දේවල් ගැටලු කරගන්නේ නැහැ. හයිද? හැබැයි සමහර ළමයි ඉන්නවා පන්ති ගාස්තු ගෙවනවා. හැබැයි ඔන්ලයින් ක්ලාස් ටයිම් එකට එන්නේ නැහැ. දැන් ඒක එහෙම දෙන්නේ ගැන මම මේ අවධානයෙන් ඉන්න කාලයක් මේක. කිසිදු හේතුවක් නැහැ මුතේ. දෙමව්පියන්ට ලිඛිතව මම ලියුමක් එවනවා මේ දරුවා මෙන්න මෙහෙම පන්ති සහභාගී වෙලා නැහැ කියලා. මොකද ඕගොල්ලන්ගේ රෙජිස්ටර් එකක් මං ගාව තියෙනවා. කවද දාවේ මොකද්ද වුනේ ඔයගොල්ලෝ දාපු පළවෙනි මැසේජ් එකේ ඉඳලා පුතේ මං ගාව තියෙනවා ඒ නිසා ඔයගොල්ලෝ පන්ති දාහම සර් මාව මට එන්න ඕනේ කියලා පන්තිට එන්න ඕනේ කියලා කියපු දවසේ ඉඳලා පුතේ මං ගාව ඔයගොල්ලන්ගේ මැසේජස් තියෙනවා වෙනම අරන් තියලා තියෙනවා ඒ නිසා මතක තියාගන්න කවුරු හරි මගෙන් කෙනෙක් ඉල්ලුවොත් පළවෙනි දවසේ මැසේජ් එක ඒකත් මට පෙන්නන්න පුළුවන් ඒ නිසා උදේ එහෙම දරුවන් ගැන අධීක්ෂණයෙන් ඉන්න ගුරුවරයෙක් මම අදත් ඇහුවා දරුවන්ගෙන් පාඩම් තේරුණාද මොකද தත්තේ කියලා හොයනවා මුතා හොයන්නේ නැතුව ඉන්නේ නේ අනිවාර්යයෙන්ම හොයනවා ෆිසිකල් ක්ලාස් පටන් ගත්තාම ඒ අවධානය සහයි අධීක්ෂණය මුතේ මීට වඩා වැඩි මොකද හේතුව ඕගොල්ලන් එන්නේ අපි ගැන විශ්වාසයක් තියාගෙන
එතකොට අපි මේ විශ්වාසය ආරක්ෂා කරන්න ඕනේ ගුරුවරයෙක් විදියට. ඉතින් ඒ නිසා දෙමව්පියෝ අපි ගාවට එවන්නේ පුදුමාකාර විශ්වාසකින් සහ ආයතන විශ්වාස කරලා එවන්නේ. ඉතින් ඒ නිසා කිසිම ආකාරයකට විශ්වාසය පළුදු වෙන්න හැකියාවක් නැහැ. සමහර දරුවන් ආරංචියක් තියන උන්ට දරුවෝ දෙන්නේ ඒත් ඔන්ලයින් ටයිම් එකේ පන්ති නැහැ කියලා කියනවා කියලා මම තාම එක පන්තියක්වත් පුතේ මිස් කරලා නැහැ. එක පන්තියක් මිස් වුණොත් ඒ පන්තියේ පන්ති දෙකක් මම දාලා තිනවා. ඉතින් ඒ නිසා එහෙම දේවල් කියන්න කරන්න එපා කියන බොහොම ආදරණීය ඉල්ලීම ඔයගොල්ලන්ගෙන් කරනවා. ඉතින් ඒ නිසා අද දවසේ මම ඒ කාරණාට මතක තියා ගන්න ඕනේ. ඒ වගේම දෙමෝපියන්ගෙන් ඉල්ලීමක් කරනවා. දරුවන් පන්ති සහභාගි වෙන්නේ නැත්නම් පන්තියකට එන්න මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කාරුණිකව මාව දැනුවත් කරන්න. එහෙම දරුවන් උදෙසා උතේ අපි ගාව වැඩපිළිලක් තියෙනවා. ඒ නිසා දරුවන්ගේ අධ්‍යාපනය උතේ මුදල් මත මුදල් නිසා කඩා කප්පල් දෙන්න දෙන්නේ නැහැ අපි. එහෙම ගුරුම රජී පාසල් ගුරුවරේ. ඉතින් ඒ නිසා උතේ ඕගොල්ලන්ට එහෙම මුදල් ගැටලුවක් තියෙනවා නම් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ඒක යම් සාධාරණ ක්‍රමයකට විසඳා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා දෙමෝපියන්ගෙන් ඉල්ලීමක් කරනවා දරුවන්ගේ පොත්පත් බලන්න අපේ අපි අපි දෙන නෝට්ස් බලන්න. ඒ වගේම උතේ ඕගොල්ලන්ට සමහර දරුවන්ට දැන් අලුත්ෙන් ආපු සමහර දරුවන් උතේ දෙවෙනි ටියුට් එක හම්බෙලා නැහැ. දැන් ඒ කියන්නේ 1 2 එකට ගහපු නිබන්ධනේ හම්බෙලා නැහැ. ඊළඟට 3 4 එකට ගහපු නිබන්ධනේ සමහර අයට හම්බෙලා තියෙනවා. ටියුට්ස් ගත්ත අයට අනිත් අයට ආම හම්බෙලා නැහැ. ඉතින් උතේ මේ අරුබුදය මේ ප්‍රශ්නය ඕගොල්ලෝ විසඳ ගන්න ඕන. මම ඕගොල්ලන්ට මේ පාඩම් වල තියෙන මේ පළවෙනි පාඩමේ තියෙන වීඩියෝස් ටික උතේ පිළිවෙලකට YouTube එකට අප්ලෝඩ් කරලා ගෲප් එකකට මැසේජස් ලින්ක් එකේ එවලා තියෙනවා. නේද? තව එක වීඩියෝයක් දාන්න තියෙනවා. ඕගොල්ලෝ පටන් ගත්ත තැන ඉඳලා පන්තිය පටන් ගත්ත තැන ඉඳලා තව එක වීඩියෝ එකක් දාන්න තියෙනවා. එච්චරයි දාන්න තියෙන්නේ. ඒ වීඩියෝ එකත් මම හෙට දවසේ දානවා. දැම්මහම ඕගොල්ලන්ට පුළුවන් පාඩම් සියල්ලම මෙතෙක් දවසක් උගන්වපු පාඩම් සියල්ලම බලන්න. එක දරුවෙකු තේ අසාධාරණ වැඩක් කරනවා. පන්ති එන්නේත් නැහැ. පන්ති ගාසු ගෙවන්නේත් නැහැ. හැබැයි වීඩියෝස් ටික බලන්න එක්කෙනෙක් නතර වෙලා ඉන්නවා. ඉතින් ඒ වැඩේ නම් කරන්න හම්බෙන්නේ නැති වෙයි. පළවෙනි පාඩමේ වීඩියෝස් විතරයි එක දිගට ඕගොල්ලන්ට බලන්න හම්බෙන්නේ කියලා හේතුව ඕගොල්ලන්ට පළවෙනි පාඩම පොඩ්ඩක් හරි මිස් වුණොත් ඒ මිස් වෙන පාඩම ඕගොල්ලන්ට බලපාන නිසා මේ පාඩමේ උදී අකණ්ඩව යන්න ඕනේ. මේ පාඩම හැමදාම එන්න ඕනේ. මේ පාඩම හැමදාම ආවේ නැත්නම් තේරෙන්නේ නැති නිසා මම ඕගොල්ලන්ට වීඩියෝස් ටික උදී අකණ්ඩවම දාලා තියෙනවා. ඉතින් මෙතෙක් දාපු හැම වීඩියෝ එකක් මම ගෲප් එකට ලින්ක් එක එවලා තියෙනවා. මම తాවකාලිකව හදපු ගෲප් එකකට දාලා තියෙනවා. පර්මනන්ට් යන ගෲප් එකෙත් මම දාලා තියෙනවා. මේක බලන්නේ මුතේ කවුද නැද්ද කියන එක මම දන්නේ නැහැ. ඉතින් තමන්ගේ ජීවිතේට තමන්ගේ අනාගතයට ආදරේ නම් බලන්න ඕගොල්ලෝ කටයුතු කරන්න ඕනේ. ඊළඟ කාරණාව උදේ මම දැක්ක තව පුංචි කාරණාවක් තමයි ළමයි චුට්ටක් තාම පාඩම් කරන්න හුරු වෙලා නැහැ කියන එක. ඒ ලෙවල් ක්ලාස් වල උදේ තොගේට පාඩම් කරන්න බෑ. ඒ ලෙවල් ක්ලාස් වල තොගේට පාඩම් කරන්න බෑ. ඕගොල්ලන්ට වඩා උදේ මේ කාරණාව අපිට අපහසුයි. ඒකේ හේතුව මම මගේ දිහා බලාගෙන උගන්න. මම ඕගොල්ලෝ දිහා බලාගෙන උගන්නනවා නෙමෙයි. මම මගේ දිහා බලාගෙන උගන්නන්නේ. මේක ලේසි නෑ මුතා. මේක අමාරුයි. ඒ නිසා එවැනි උගහට කාරණාවක් උමත් පුදී අපි ඒක ඕගොල්ලන්ට නොදැනෙන්න පැහැදිලිව කියලා දෙනවා. මට ඔයාලව පේන්නේ නේ. මට ඔයාලා ලෙනි ස්පීඩ් එක පේන්නේ නේ. මම ඔයාලව දකින්නේ නේ. මම ඕගොල්ලෝ මේක ලියා ගන්නවද නැද්ද කියන එක දකින්නේ නේ. ඉතින් ඒ නිසා උදේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ළමයිගේ අත්අපුරක් වැරදෙනවද නැද්ද කියලා උදේ මම දන්නේ නේ. ඉතින් ඒ නිසා මේ කාරණාව දෙමව්පියෝ චුට්ටක් අධීක්ෂණය කළ යුතුයි. ඒ ලෙවල් ඇවිල්ලා ඉන්නේ කියන එක නිසා ඒගොල්ලන්ව අධීක්ෂණයෙන් තොර කරන්න එපා. ෆෝන් එක උදේ තුල මේ මම සමහර තාත්තා ගාව ෆෝන් එක තියෙන දරුවෝ ඉන්නවා. එතකොට මැසේජස් හරියට ලින්ක් වෙන්නේ නැති අය ඉන්නවා. ඉතින් පොඩ්ඩක් ඒක උදේ මැනේජ් කරගන්න කියලා කියනවා. මොකද මම දාන්නේ මේන් ගෲප් එකට හරි తాවකාලික ගෲප් එකට හරි. එතකොට ඒ ගෲප් දෙකෙන් එකකට දැම්මහම ඕගොල්ලන්ට ඇඩ් වෙලා ඉන්නවනම් අනිවාර්යයෙන් මැසේජස් සීන් කරන්න ඕන. ඒ නිසා ඒක ඕගොල්ලෝ බලලා හරියට මැනේජ් කරගන්න කියන බොහොම ආදරණීය ඉල්ලීම තමයි කරන්න උදා. ඉතින් ආරම්භයේදී මේ කාරණා ටික සඳහන් කළේ සමහර දරුවන්ගේ ක්‍රියාකාරකම් එතරම්ම යහපත් මට්ටමක නැති නිසා. මොකද හේතුව සමහර කෙනෙක් ඔන්ලයින් කාලසටහනේදී
ඔන්ලයින් පන්තිවලට අකමැති දරුවෝත් ඇති විවිධ ප්‍රශ්න තියෙන්න පුළුවන් මුද හැබැයි පන්තියට මුදල් ගෙවලා තියෙන දරුවෙක් ඉන්නවා නම් හෝ පන්තියට ඉගෙන ගන්න කැමති දරුවෙක් ඉන්නවා නම් එයාට අඛණ්ඩව සහභාගී වීමේ අවස්ථාව පන්තියේ තියෙනවා හරි ඒ වගේම මුද ඕගොල්ලන්ට මතක් කරනවා යම් කිසි දරුවෙක්ට අපි හිතමුකෝ මහරගම ඕසිස් ක්ලාස් එකට එන්න බැහැ ෆිසිකල් කියලා එහෙනම් එයාට පුළුවන් මුද සාධනීය ක්ලාස් එකට එන්න සාධනීය බැයි නම් මුද එයාට හැකියාවක් තියෙනවා විස්ඩම් එකට එන්න මොකක් හරි පන්ති මාරු වෙලා එන්න හැකියාව තියෙනවා ඒ වගේම බැරි වෙලාවකත් ඔන්ලයින් ටයිම් එක දැන් ඕගොල්ලන්ගේ ෆිසිකල් ක්ලාස් පටන් ගත්තාම ඕගොල්ලෝ පළවෙනි කණ්ඩායමක් නෙමෙයි දෙවෙනි කණ්ඩායමක් නෙවෙයි ඔක්කොම එකයි ෆිසිකල් ක්ලාස් පටන් ගත්තාම දෙගොල්ලොම එක කණ්ඩායමක් නේද ඉතින් ඒ නිසා උදේ ෆිසිකල් ක්ලාස් මුලින් පටන් ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා මොකද හේතුව ඕගොල්ලෝ ඔක්කොටම එක කණ්ඩායමක් ලෙස එකට එකතු වීමේ අවස්ථාවක් තියෙනවා ඉතින් ඉතින් ඉහළ උදේ දැන් කොහොමත් ඊළඟ මාසේ ඉඳලා ඕගොල්ලෝ රෑ පන්තිම එන්න ඕනේ නේ ඕගොල්ලන්ට ඕන නම් බ්‍රහස්පතින්ද 3:05 අඟහරුවාද 3:05 සෙනසුරාදා 8:30 10:30 ඉරිදා 3:05 3:05 කියන වෙලාවල් වල එන්න හැකියාව තියෙනවා ඉතින් ඔයගොල්ලෝ බලන්න ලබන සතියේ තියෙන උදේ එකම ෆිසිකල් එකම ඔන්ලයින් ක්ලාස් එකයි ඒ මේ වෙලාව විතරයි මේ වෙලාවේ තමයි ඔයගොල්ලන්ට ඔන්ලයින් ක්ලාස් එකක් ආයි තියෙන්නේ ලබන සතියේ හැම පන්තියක්ම ෆිසිකල් පටන් ගන්නවා ඉතින් ඒකට යම් කිසි දරුවෙක් අකමැති නම් ඔන්ලයින් ටයිම් එකට එන්න කිසි ගැටලුවක් නැහැ ෆිසිකල් එන්න කැමති හැමෝම ෆිසිකල් එන්න ඕන නේද තමන්ගේ පන්තියට ලබන සතියේ ෆිසිකල් එන්න දැන් මේ සෙනසුරාදා මේ සෙනසුරාදා සාධනීය ෆිසිකල් ක්ලාස් එක පටන් ගන්නවා ඉතාලම ආරක්ෂිත උදේ තියෙන්නේ පන්ති කාමර වලට අවශ්‍ය කරන පන්ති කාමර වලට තියෙන අවශ්‍ය ආරක්ෂාව සම්පූර්ණ තියෙන්නේ හරි රයිට් එහෙනම් උදේ අපි එහෙනම් පාඩම පටන් ගමු මේ සතිය මතකයේ තියලා අපි දැන් කවුරු හරි මයික් එක ඕන් කරලා ඒක මියුට් කරගන්න සර් ළමයි කී දෙනෙක්ට වගේ එන්න පුළුවන්ද ෆිසිකල් ක්ලාස් වලට ෆිසිකල් ක්ලාස් එකේ උදේ මගේ පන්තියේ ළමයි 100ක් දාන්න පුළුවන් හරිද 100ක් දාන්න පුළුවන් පන්ති කාමරේ ඉඩකඩ තියෙන ළමයි 200කට ඉතින් සාධනීය නම් උදේ ළමයි ඉන්නේ මං හිතන්නේ 25ක වගේ ප්‍රමාණයක් එතකොට ඉඩකඩ ප්‍රමාණවත් එහෙම ගැටලුවක් නෑ සංඛ්‍යාත්මකව ඕගොල්ලන්ට කවුරුත් එක ළඟ ඉන්න එහෙම ඉඩකඩ කියන්නේ කවුරුත් එහෙම ළඟ ගෑවෙන්නේ නේ ඕනම ප්‍රමාණයකට ඉතන සහභාගී වෙන්න පුළුවන් දැන්ට ඉන්න ඔක්කොම සහභාගී වීමේ හැකියාව තියෙනවා එහෙම අර ඉස්කෝලේ වගේ පන්ති කඩලා නෑ මොකක් කියන්නේ කොටසක් ගන්න එහෙම එකක් නෑ ඔක්කොම සහභාගී වීමේ අවස්ථාවක් තියෙනවා ඉතින් ඒ නිසා මේ මම මේ පණිවිඩය කියන උදේ පොදුවේ එතකොට ඕසිස් එකට දැන් රෙජිස්ටර් වෙලා ඉන්න අය ලබන සතියේ තමන්ගේ දවසට අදාළව ෆිසිකල් එන්න ෆිසිකල් එන්න අකමැති නම් ඔන්ලයින් ටයිම් එක තියෙනවා මේ ටයිම් එක මේක අඛණ්ඩවම විභාගෙ දක්වාම තියෙනවා එන්න හැකියාව තියෙනවා නේද ඒ වගේම සාධනේ ලබන සෙනසුරාදා පන්ති පටන් ගන්නවා ඒ උදේ 8ට ඒ වෙලාවට අනිවාර්යෙන් සහභාගී වෙන්න උදේ මම 8ට කලින් පන්තියට එනවා 8 සිට 10 කාල වෙනකම් පන්ති ඔයගොල්ලෝ පාඩම් උගන්වනවා උගන්වන්නේ මතක තියාගන්න උදේ පළවෙනි කණ්ඩායමේ නවත්තලා තියෙන තැනින් හැබැයි ඕගොල්ලන්ට ඒක තේරෙන්නේ නැති වෙන්නේ නැහැ ඕගොල්ලන්ට ඒ පාඩම් කොටස අනිවාර්යයෙන්ම තේරෙනවා තේරෙන තමයි කියලා දෙන්නේ නිසා ඔයාලට ගැටලුවක් වෙන්නේ ඒ පාඩම් කොටස ඉගෙනගෙන නැහැ කියලා අවුලක් වෙන්නේ නැහැ වගේම ඕගොල්ලන්ට ඒ ගොල්ල ගාව තියෙන ටියුට් එකත් ඕගොල්ලෝ ගාව දැන් තියෙනවා හරිද ඉතින් ඒ නිසා ඕගොල්ලන්ට වාසියක් වෙලා තියෙන මිසක් අවාසියක් කියලා නැහැ මොකද හේතුව මේ ඒගොල්ලන් දැන් ඉගෙන ගන්නේ ඕගොල්ලන් ගාව තියෙන ටියුට් එකේ අන්තිම පිටු ටික ඕගොල්ලෝ ඒගොල්ලන් ඉගෙන ගන්න කොටස ඉගෙන ගන්නවා ඒ නිසා උදේ මේ ඔන්ලයින් ක්ලාස් එකට මම කියන තාක්කල් ඕගොල්ලෝ ෆිසිකල් ආව අඛණ්ඩව එන්න ඕන. මොකද හේතුව උදේ මේ පාඩ මේ උගන්වන පාඩම් කොටසේ යම් කොටසක් සම්බන්ධ කරන්න ඕනේ. කවුරුද දවසේ දරුවෙක් උදේ මයික් එක ඔන් කරන් ඉන්නවා හරිය කරුණාකරලා වැඩි කරන්න එපා. හරි. අපි ඊළඟ පාඩම් කොටස දෙයම් උදේ ඕගොල්ලොත් එක්ක අපි සාකච්ඡා කළා අර මතකද ගිය සතියේ මතක ඇති ගිය සතිය උදේ අපි සාකච්ඡා කළා එකරපරන්දා සිටියේ මේ මූලික ආරම්භයේ පිළිබඳව
අද දවසේ අපිට තියෙන්නේ කිතන දෙන ඉස්සරහට ඉතින් අපි ලියාගත්තා මේ 150000 සිටීමේ වර්තමාන තත්ත්වය පිළිබඳව ඒ වගේම 163300 සිටීමේ ආකෘතිය පිළිබඳව අපි ලියාගත්ත මතක ඇති ඕගොල්ලන්ට ඒකේ විද්‍යාත්මක පසුබිමත් ඕගොල්ලොත් එක්ක අපි ලියාගත්තා මම මතකෙ දිල සිහකුදී අපි ලියාගත්ත නේද විද්‍යාත්මක පසුබිම ඕසේ 150000 සිටීමේ විද්‍යාත්මක පසුබිම අපි ලියාගත්තා එකට 50000 නේද එකට 63300 ලියාගත්ත නේද පිටු අංක 9 පිටු අංක 9 ඕසේ ලියාගත්තා හරි එහෙනම් උතේ පිටු අංක 10 පළවෙනි මේ මේ ටියුට් එකේ උතේ දෙවෙනිද තියෙන පිටු අංක 10 නේද පිටු අංක දැන් මේ නිබන්ධනයේ කාගහරි ගාව නැත්තම් දුක් වෙන්නේ පහුද ෆිසිකල් ක්ලාස් එකේදී මේ ටියුට් එක මම දෙනවා මේ ටියුට් එක නැති හරි ෆිසිකල් ක්ලාස් එකේ මේ ටියුට් එක දෙනවා නැති කෙනෙක් දුක් වෙන්නේ පහුද නිබන්ධන ඉවර විමන් වෙලා තින්නේ කිසිම පන්දියක මේ නිබන්ධන නෑ මුණ මේ නිබන්ධන 100ක් ගහලා දිනවා තින්නේ නිබන්ධන 100 මං ගාව නෑ दक्ष हरिम सतुना ये बहुवर्ण पांतेर उते सेलेक्टिव लमाई संख्या साबागी होना समारा ऐटे इन्ने विधियाँ नेहलो एवलार फिजिकल क्लास तीन नालो कैसोई अबे ना क्लास तीन नाल क्लेक्ट हुआ दिंग खामक नेहु उते को हम उनक देह आदत समारा दरुवान इन्ने बैग क्लेक्ट हुआ माँ उते ही पांते दापुनी सा एकोलो रैपांत रैमेने वैडक दागत तकेरे මගේ YouTube channel එකට ගිහිලා උදේ මගේ links මගේ videos ටික ඔක්කොම බලන්න පුළුවන් සමහර videos විතරක් උදේ මට විතරක් බලන්න පුළුවන් විදිහට මම දාලා ඇති ඒවේ link එකකින් ඔයාලට ගිහිලා බලන්න හැකියාව තියෙනවා ඉතින් පුළුවන් නම් කාට හරි බැරි වුණොත් යම්කිසි පාඩමක් මිස් වුණොත් ඒක මට කියන්න right 150000 රේඛීය පරිමාණය දැන් මෙහෙම කොටුවක් තියෙනවා මෙන්න මෙහෙම කොටුවක් කොටු දෙකක් තියෙන උදේ මේ cube එක නැති අය මොකද කරන්න ඕන මං කියන දේ මුලින්ම කරගෙන යන්න ඕනේ හරියටම කරන්නේ එතකොට උතේ ඕගොල්ලෝ ගහගන්න සෙන්ටිමීටර 10ක රේඛාව හරියටම මැල්ලා හරියටම මැල්ලා උදේ සෙන්ටිමීටර 10ක රේඛාවක් ගහගන්න හරියටමයි සෙන්ටිමීටර 10ක රේඛාවක් ගහගන්න සෙන්ටිමීටර 10 right ඊට පස්සේ උදේ මේ සෙන්ටිමීටර මේ රේඛාව යටින් ලියන්න එකට 50000 කියලා එකට 50000 කියලා ලියන්න ඔය රේඛාව යටි එකට 50000 කියලා ලියන්න අද උගන්වන්නේ වැදගත්ම පාඩම් කොටසක් උදී අද පාර්ලිමේන්තුවේ ඉන්නේ නැති වුනහම යම් යම් ප්‍රශ්න තියෙනවා මොකද මේක වැදගත්ම පාඩම් කොටසක් එකම රේඛීය පරිමාණ උදී අපි රේඛාව ගහුවා දැන් වා මම මේ කියන දේ උදී ගන්න ඊළඟට මෙන්න මේ විදියට සෙන්ටිමීටර දෙකෙන් දෙකට පුතේ මේ රේඛාව බෙදන්න सेंटीमीटर देखें देखकर मेरे रेखा आ बेटा सेंटीमीटर देखें देखकर बेटा अरे सेंटीमीटर देखें देखकर बेटा सेंटीमीटर देखें देखकर कितनी पिटुआ बोते मैं निबंध नहीं මෙන්න මේක හරිද පිටු අංක 10 හරි හරි ෆිසිකල් ක්ලාස් පටන් ගත්තාම මේ සිග්නල් අවුල් යන්නේ ෆිසිකල් එන්ඩ් right උදේ මෙන්න මේ රේඛාව ගහන්න මේ රේඛාව ගහලා සෙන්ටිමීටර දෙකෙන් දෙකට බෙදා ගන්න සෙන්ටිමීටර දෙකෙන් දෙකට බෙදා ගන්න හරි නේද දැන් උදේ මේ මේ රේඛාව තියෙන මේ රේඛාවේ මේ පැත්තේ උදේ KM කියලා ලියාගන්න KM KM කියලා ලියාගන්න
ඊළඟට පුතා මේ මෙනි මේ රේඛාවේ ඉඳලා 1 2 3 ගිහිල්ලා මෙතනින් දාගන්න බිංදුව එතනින් මේ පැත්තට 1 2 එතනින් මේ පැත්තට කියන දකුණු පැත්තට 1 2 3 1 2 3 දාගත්ත පැහැදිලිද මේ පරිමාණ රේඛාව මොකක්ද කියලා පස්සේ පැහැදිලි කරන්නම් පරිමාණ රේඛාව පරිමාණ රේඛාවකින් දක්වන ආකාරය 150000 රේඛීය පරිමාණයේ තියෙන්නේ එතකොට පුතේ ඊළඟ කාරණාවත් අහගන්න හොඳට අහගන්න මේ 1 2 අතර පුතා මොකද මේ 1 2 අතර 1 2 අතර මිලිමීටර තියෙන්නේ අඩි නූලේ මිලිමීටර දෙකෙන් දෙකට සෙන්ටිමීටරයක් අතර තියෙන කුඩා රේඛාවක් තියෙන්නේ මිලිමීටර දෙකෙන් දෙකට මිලිමීටර දෙකෙන් දෙකට බෙදා ගන්න ඕන මෙන්න මේ 1 2 කොටස විතරක් මිලිමීටර දෙකෙන් දෙකට බෙදා ගන්න ඕනේ පැහැදිලිද මිලිමීටර දෙකෙන් දෙකට බෙදා ගන්නොත් එතකොට 1 සිට 2 දක්වා මම නැවත මේ කොටස ඔයාලට කියන හොඳට අහගෙන ඉන්නේ සෙන්ටිමීටර 10ක රේඛාවක් ගැහුවා අඩුත් නැහැ වැඩිත් නැහැ පල්ලෙහැන් එකට 50000 කියලා ලිව්වා පැහැදිලි ඊළඟදී මෙතනින් KM කියලා දැම්මා KM මෙතන KM කියලා දැම්මා KM කියලා කියන්නේ කිලෝමීටර් කියන එක හරිද මෙතන ඉඳලා 1 2 3ක් ගිහිල්ලා බිංදුව කියලා දාගත්ත ඒ රේඛාවට උඩින් හරිද මේ රේඛාවට උඩින් වලුදේ මෙතන 1 මෙතන 2 හරිද මෙතනත් 1 මෙතනත් 2 මෙතනත් 3 1 2 3 පැහැදිලිද ඊට පස්සේ උදේ මේ 1 2 අතර විතර අර සෙන්ටිමීටර් රූලේ දැන් අර ඔගොල්ලෝ ගාව තියෙන අඩි රූල ඒ අඩි රූලේ පුතා මම මේ සමහර දරුවන්ට මතක නැති හින්දා කියන්නේ මෙව සෙන්ටිමීටර් වල බෙදලා තියෙනවානේ 1 2 කියලා හොම බෙදලා තියෙනවානේ ඒකේ චූටි රේඛා තියෙන හොම හොම කරලා චූටි රේඛා අන්නේ ඒ තියෙන අඩි රූලේ මිලිමීටර දෙකෙන් දෙකට උදේ මෙතන බෙදන්න එතන කොටස් 10කට බෙදෙන්න ඕනේ ඔන්න ඔය පරිමාණ රේඛාව මේ කොටුව මත ඇඳලා මේක ඇතුලේ ඇඳලා මට දැන් WhatsApp ඉක්මනින් එවන්න ඔයගොල්ලෝ හරියට කළාද කියන එක බලන්න ඕනේ නේවරේ ඉක්මනට එවන්න උදා තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් නැවත අහන්න මං කියලා දෙන්නම් තේරුම් නැහැ රයිට් බෝ එහෙනම් ඔතන තේරුම් නැත්තේ මොකද්ද කියන මට අපහැදිලි වර මොකද්ද තේරුම් නැත්තේ මොකද්ද අපහැදිලි රේඛාවක් ගහන්න කියන එකද උන රේඛාවක් ගැව සෙන්ටිමීටර 10ක රේඛාවක් ගැව පැහැදිලිද සෙන්ටිමීටර 10ක රේඛාවක් ගැහුවා රයිට් ඊට පස්සේ මේ සෙන්ටිමීටර 10 රේඛාව දෙකෙන් දෙකට බෙදාගෙන ගියා පැහැදිලිද මේ සෙන්ටිමීටර 10 රේඛාව දෙකෙන් දෙකට බෙදාගෙන ගියා දෙකෙන් දෙකට බෙදුවද හරි මට නියමද මේ සෙන්ටර් දෙකෙන් දෙකට බෙදාගෙන ගියා ඉතින් ඕකේ නොතේන් දෙයක් නෑ නේද උදා හරි සරල දෙයක් නේ කියන්නේ හරි එතකොට මේ රේඛා මේ සෙන්ටර් දෙකෙන් දෙකට බෙදාගෙන ගියොත් මේ රේඛා පොඩ්ඩක් උස්සලා තියෙනනේ සෙන්ටිමීටර භාගයක් විතර උස්සලා තියෙනවා පේනවද ඔයාලට ඒක හරිද ඊට පස්සේ බිංදුව 1 2 ආදි වශයෙන් සංඛ්‍යා දාලා තියෙනවා හරිද ඊපස්සේ 1 2 3 ආදි වශයෙන් සංඛ්‍යා දාලා තියෙනවා මේ මුකුත් කරලා නේ KM KM කියලා දාලා තියෙනවා. හරි මුකුත් තේරෙන දෙයක් නැහැ වොති මේක මේක කළා නම් ඇති. මේ රේඛාව අඳින්න විතරයි ඕනේ. මේක තියෙන දේ කරන්න. මේක අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් නැහැ. ඊට පස්සේ එක ගණන්දාක පල්ලෙහෙන් ලියන්න. දැන් ඔය තේරුන්නේ නැහැ කිව්වොත් දරුවට තේරුණාද? හරි තේරිච්ච උදේ අදින් මම පස්සේ තේරිච්ච අයගෙන් තේරුන්නේ නැති අය කියලා දෙන්න. තේරිච්චයි ඇඳලා මට WhatsApp එකක් මෙනි වෙනුත
सेंटीमीटर दहाय का रेखा वक गहन ये दहाय रेखा वो देखें देख रे बिदा के नहीं आना और पीर और तीन इंच बुद्धि करम दीन दहाय का रेखा वक गया वो सेंटर देखें देख रे बिदा के नहीं गया असे बिंदु एक का देख का आदि वशे में दाल तीन दम्मा तो क्या निपटर एक का देख का तुम क्या दान के एम के दान पाले हैं कृपा अद्धा के दान चले दिन मेरे मुकुत ने උදේ ඔයගලන මේ පේනද මේ දුව හැබැයි දුවද පුතාලද කියලා මම මතක නැහැ මේ මේක හොඳටම ඇදලා තියෙනවා උදේ මේ කාගේද මේක මේ කාගේද මගේ සර් නම කියනකෝ දිමන්සා ලක්නාවි ආ දිමන්සා ලක්නාවි ආ ලක්නාවි ඊටාම පිළිවෙලට කියපු විදිහ උදේ ඇදලා තියෙනවා හරි පිළිවෙලයි ඔක දැන් උදේ බලාපොරොත්තු කොලටි අර වෙලා තියෙන මේ ෆොටෝ එක මට ඇවිල්ලා තියෙන්නේ अनिपत्ते එහෙම අපි තව කීප දෙනෙක් බලමු
මේ පුතතුතේ මේ දරුවත් ඉතාම හොඳට ඇඳලා තියෙනවා නිවැරදි මේක කිසි අඩුපාඩුවක් නෑ පෑන් වලින් අඳින්න එපා කිසිම එකක් සමහර අය මම දැක්කෝදේ පෑන් වලින් ඇඳලා තියෙනවා පැන්සලින් පමණයි අඳින්න ඕනේ සමහරකට මම කිව්වේ නැති හින්දා දන්නේ නැහැ ඉතින් ඉතාම නිවැරදිව ඇඳලා තියෙනවා ඉතාම දක්ෂයි එතනදී පැන්සලින් අඳින්න පෑනින් අඳින්න එපා මම කිව්වොත් විතරක් පෑනින් අඳින්නේ මොකද හේතුව මේක පෑනින් අඳින එකක් නෙමෙයි පෑනින් අඳින්නේ ඒවත් තියෙන පෑන් වලින් අඳින එකක් නෙමෙයි රයිට් එහෙනම් පැහැදිලිද දැන් මොකද්ද කලේ කියන එක නේද රයිට් එහෙනම් අපි අපි ඊළඟට යමු දැන් ඊළඟ පරිමාණ රේඛාව තියෙන ඊළඟ කොටුව දිනන එකට 25000 පරිමාණ රේඛාව මේ තියෙන දැන් මේ තියෙන්නේ එකට 25000 පරිමාණ රේඛාව දැන් අපි ඒකේ තමයි මේක අඳින්නේ එකට 25000 කියන කී අඳින්නේ එතකොට ඉඩකඩ තියෙනවා මොකද සෙන්ටිමීටර 8ක රේඛාවක් ගන්න සෙන්ටිමීටර 8ක කියන දේ පටගාලා කරන උදා සෙන්ටිමීටර 8ක රේඛාවක් ගන්න සෙන්ටිමීටර 8ක රේඛාවක් ගහලා එකට 25000 කියලා ලියන්න එකට 25000 කියලා ලියන්න එකට 25000 කියලා ලියන්න ඊට එකක්ද ගහන්න ඕනේ සෙන්ටිමීටර 8යි උදා සෙන්ටිමීටර 8යි 8යි සීම රේඛාවක් ගන්න අඩුත් නෑ වැඩිත් නෑ හරි ඊළඟට අහගන්න අඩේ හොඳට අහගන්න උදේ හොඳට අහගන්න සෙන්ටිමීටර 8ක රේඛාවක් ගහලා මේ රේඛා දෙක උත්තේ මෙහෙම දෙකලවර උස්සන්න හරි දෙකලවර උස්සන්න නැවත අහගන්න මේ රේඛාව සෙක 8යි නේ 8 දෙකල බෙදුවාම 4යි නේ මැදින් බෙදන්න මේ විදිහට මැදින් ওই විදිහට බෙදන්න හරි නැවත අහන්න මේ මැදින් දාන පුතේ බිඳුව දෙකලවර 1 1 දෙකලවර 1 1 දාන්න මෙතනින් KM KM කියලා දාන්න KM කියලා දාන්න KM KM පැහැදිලිද පුතේ මේ බිඳුවයි 1යි අතර විතරක් මේ බිඳුවයි 1යි අතර විතරක් පුතේ මේ පැත්ත හොඳේ වම් අත පැත්ත බිඳුවයි 1යි අතර විතරක් පුතේ බෙදන්න කොටස් 4කට කොටස් 4කට බෙදන්න කොටස් 4කට බෙදන්න මොනවද අහගන්නේ බිඳුවේ ඉඳලා 4ෙන් 1 4ෙන් 2 4ෙන් 3 4ෙන් 1 4ෙන් 2 4ෙන් 3 1 හරිද බිඳුව 4ෙන් 1 4ෙන් 2 4ෙන් 3 1 රයිට් දැන් ඇඳලා WhatsApp එවන් පැහැදිලිද අය කියලා දෙන්න ඕනේ ගැටලුවක් තියෙනවද නවත එක වතාවක් කියන්නේ ඇඳ අඳින අය ඇඳගෙන යන්න මේ රේඛාව උදේ සෙන්ටිමීටර 8යි අඳින අය ඇඳගෙන යන්න රේඛාව සෙන්ටිමීටර 8යි මේ රේඛාව උදේ අපි බෙදා ගන්නවා මැදින් මැදින් බෙදාගෙන බිඳුව දා ගන්නවා මෙතනින් උදේ මේ උඩ රේඛාව උස්සන එක දා ගන්නවා මෙතනින් උඩ රේඛාව උස්සන එක දා ගන්නවා දෙපැත්තෙන් හරින් දැම්ම වගේ KM KM දා ගන්න පල්ලෙන් 25000 කියලා ලියා ගන්නවා මේ මෙන්න මේ කොටස මේ සෙන්ටිමීටර 4 එකෙන් එකට බෙදා ගන්නවා සෙන්ටිමීටර එකෙන් එකට බෙදා ගන්නවා බෙදා ගත්තම 4ෙන් එක 4ෙන් 2 4ෙන් 3 කියලා දානවා රයිට් WhatsApp එකෙන්
උදේ මේ මේකත් පිළිවෙලට ඇඳපු එකක් කියපු විදිහට ඇඳපු එකක් දැන් සමහර ළමයි මුදේ තාම පෑන් පාවිච්චි කරන ඒ වැඩේ කරන්න එපා මේ දරුවා හරියටම ඇඳලා තියෙන මේ දරුවා ගැමුදේ නම් මොකද්ද මේ මේ දුවගේ නම් මොකද්ද දුවහො පුතා අයේෂා සංදීපනේ හරි අයේෂා අයේෂා ඔව් පන්තියේ දක්ෂ විදිහට කරන ළමයි මම අධීක්ෂණයෙන් එන උදේ හැම දරුවෙක් ගැනම පන්තියේ උනන්දු වෙලා කරන දරුවෙක් හැමෝ ගැනම උදේ අධීක්ෂණයක් තියෙනවා ඒ නිසා මම දුව වන්දනෙන් ඉන්නේ වැඩ කරන දරුවෙක් හැටියට එතකොට මේ මේ කරලා දෙන එක හරි නිවැරදි සමහර අය මම කියනවා පෑනින් කරන්න එපා කියන එක ඒ වගේ මුතේ මම කියන කොටස විතරක් බෙදන්නේ නැතුව සම්පූර්ණ එකම බෙදපු අභ්‍යාසයක් මම දැක්ක දැන් පොඩකට කලින් 150000 රේකී පරිමාණේ කියන දේ විතරක් කරන උදේ කියන දේට වඩා එක අඟලක් ඉස්සරහට යන්න එපා හේතුව මේක ඔයාලා දන්න සබ්ජෙක්ට් එකක් නෙමෙයි නොදන්න එකක් මේක අපි ඉවසීමෙන් ඉගෙන ගන්න ඕන එකක් රයිට් අපි තව අභ්‍යාසයක් බලමු මේ බලමුදේ මේ අභ්‍යාසෙ සුපිරියට සුපිරියටම සිද්ධ කරලා තියෙන අභ්‍යාසයක් ඊටාම නිවැරදි තාමත්ම නිවැරදි පුතා සතුටුයි මොකද හේතුව පිළිවෙලට කරලා තියෙනවා කවුද මේක කරලා තියෙන උදේ කවුද මේක අයිතිකාරය ලිමන් සලක්නාවි දුවගේ නම ඇහුණා මේ ටිකක් වේගින් ඇහුණේ හරි හොඳ විදිහට කරලා දෙනවා මේ වගේ ලිමන් සලක්නාවි හරි හරි උදේ දක්ෂ විදිහට කරලා තියෙනවා ඉතින් අපි වන්දි සාමාන්‍ය දක්ෂ විදිහට වැඩ කරන දරුවේ අනිත් අයත් මම දැක්ක උදේ මේ වගේ කරලා තියෙනවා හැබැයි පෑන් පාවිච්චි කරන්න එපා මේ මේ රේකී පරිමාණ අදිටමද පෑන් පාවිච්චි කරන අවශ්‍යතාවයක් නැහැ රයිට් පැහැදිලි නේද හරි එහෙනම් අපි ඊළඟකට යමු ඊළඟට තියෙන ලේසිම එක එකට ලක්ෂයේ කිමුදේ කොටු අර කියුට් එකේ එහා පැත්තේ කොටුයි තියෙන්නේ මොකද තන්නේ එකට ලක්ෂය එහා පැත්තේ කොටු ගන්න උදේ මේක තියෙන්නේ රයිට් සෙන්ටිමීටර් දෙකක රේඛාවක් ගන්න හරිද සෙන්ටිමීටර් උදේ දෙකක රේඛාවක් ගන්න उसान පැන්සල පැන්සලේ මින්නන් දීප බලයට උඩට උස්සන්න එපා මැදින් බෙදන්න මැදින් මෙදුවාම කලින් එක වගේමයි පොඩි වෙනසක් තියෙන්නේ මෙතන රේඛාව කුඩයි මෙතන මැදින් බිඳුව දැම්ම උදේ මැදින් බිඳුව දැම්ම දෙපැත්තෙන් එක එක දැම්මා km km කියලා ලියන්න අදහස කිලෝමීටර කියන එක පල්ලෙහෙන් එකට ලක්ෂය කියලා දාන්න එකට ලක්ෂය එක ලක්ෂය මිනිමේ බිඳුවයි 1යි 4 පුතේ බිඳුවයි 1යි 4 මිලිමීටර දෙකෙන් දෙකට බෙදන්න මිලිමීටර සෝරි වේවිට දෙකෙන් දෙකක් නෙමෙයි සමාන කොටස් 4කට බෙදන්න සමාන කොටස් 4කට බෙදන්න සමාන කොටස් 4කට බෙදුව පුතේ මෙතන 4ෙන් 1 මෙතන 4ෙන් 2 මෙතන 4ෙන් 3 ඒ කියන්නේ එක පැත්තට එන පුතේ 4ෙන් 3 එන්නේ හරිද එතකොට මම ආයි කියනවා සෙන්ටිමීටර දෙකක රේඛාවක් ගහන්න සෙන්ටි දෙකක රේඛාවක් ගහලා ඒක පුතේ දෙකට බෙදන්න දෙකට බෙදලා මේජර් රේඛාව උස්සන්න දෙකලෙවරක් උස්සන්න දෙකලෙවර එක එක කියලා දාන්න මැද බිඳුව දාන්න පල්ලෙහෙන් එකට ලක්ෂය කියලා දාන්න දෙපැත්තෙන් km km කියලා දාන්න 4ෙන් 1 4ෙන් 2 4ෙන් 3 ආදි වශයෙන් එන්න මේ කොටස සමාන කොටස් 4 බෙදලා 4ෙන් 1 4ෙන් 2 4ෙන් 3 කියලා දාන්න දාපු එක මට WhatsApp එකෙන්
उदय अपे पांतीयट महा दरू लमाई वाला तिबुना मन मत उदय दरू की अपे पांतीय लमाई वाला तिबुना नितांगा इवागेम सुबा अपे पांतीय उदय लमाई वाला तिबुना थिंक सातुरु ये गया ना थिंक एक और बहुम स्तुति अपे पांतीय वर्धने किरी में उदय साथ दक्षण दाय करते मैं कोटा सब उदय तेरुन नेतम मैं पुड्डा का लिंक के කැඩි කැඩි ආපු දරුවන්ට මම මේකේ වීඩියෝ එක අනිවාර්යෙන් හෙට උදේට ඔයගොල්ලන් ලින්ක් එකේ එවනවා එකෙන් ගිහින් බලන්න බලමු තේ ළමයි කීප දෙනෙක් ඇනලෙවල තියෙනවා අප බලමු ඒවා කොහොමද ඒගොල්ලෝ කරලා තියෙන්නේ කියලා උදේ මේ ඇනලා තියෙන එක ඉතාලම් පිළිවෙලට ඇනලා තියෙනවා මේ දුව කවුද දුව හෝ පුතා කවුද මෙයා අයිතිකාරය කවුද මේකේ සනින්දි ලිතාරා අලිතාරා මම සේව් කරලා තියෙන ලිතාරා කියලා ලිතාරා උදේ හොඳයි ඉතාලම හොඳයි ඔයා පන්ති වලට අඛණ්ඩව සහභාගී වෙන හොඳ දක්ෂ දරුවෙක් තම හොඳින් කරලා තියෙනවා බලමු තේ තව එකක් මේ දරුවත් පුතේ මම මේ හම්බුලස් තෝරගන්නේ හරියට කළාද නැද්ද කියලා බලන්නේ හම්බුලස් තෝරගන්නේ සමහර වැරදි මේ මම තෝරන්නේ කවුද පුතේ මේ අභ්‍යාසය කළේ කවුද මේ දරුවා මම සර් ඒක කේම් දාලා නැහැ අමතකුණා කේම් දාලා නැහැ මේ කවුද මේ මම කිව්වේ කවුද මම කටණින් වෙන්න බෑ උදා ඈ මෙලීෂා ආ මෙලීෂා මෙලිෂා ඔය අපේ දක්ෂ දරුවෙක් අපේ පන්තිර අකණ්ඩව සහභාගී වෙනවා උදේ KM තමයි පොඩි කේස් එකක් තියෙන්නේ රයිට් අවුලක් නෑ KM දාගන්න පුළුවන් ඒක දාන්න ඒ අඩුපාඩුව තමයි තියෙන්නේ අහම්බුලෙස තෝරන්න උදේ මේ නම් ගම් වලින් නෙවෙයි
මේ දරුවාගේ නම් මොකද්ද පොඩ්ඩක් පොඩි වැරද්දක් තියෙනවා උදේ මේ අඩුපාඩුන හදාගන්න රේඛාව කපලහම උඩට දාන්න එපා හැබැයි මේක හරි හරි කියලා උදේ 90ක් තමයි හරි අර අර 4න් එක 4න් 2 4න් 3 දාලා තියෙන විදිහ චූටි අවුලක් තියෙනවා ඒ අරින් එක හරි ඈ තව එකක් විතර බලමු අද මේ අහඹු ලෙස තෝරපු අභ්‍යාසය මේ අරකම නෙවෙයි නේද ආයෙ දරුවම තමයි නේ රයිට් තවන්නේ උදේ මේ අභ්‍යාසය හරියට ගොඩක් දරුවෝ කරලා තිනවා හරි ඉතින් ඒ නිසා උදේ අභ්‍යාසය කළා නම් හරියට ඔයාට මේ වගේ රේඛා තුනක් නිර්මාණය වෙන්න ඕන නේද අඩුපාඩුවක් තියෙන්න බෑ කිසිම ආකාරයක මොකද උදේ මේක ඉතාම වැදගත් කාරණාවක් මේවැ අඩුපාඩු තියෙන්න බෑ මේවැ වැරදි තියෙන්න බෑ මේ වස්සියල 100ක් නිවැරදි වෙන්න ඕන මම ඕගොල්ලන්ට පුංචි කාරණාවක් කියන්නම් ඕ ලෙවල් විභාගයේ ගැන අපි ඕ ලෙවල් විභාගයට ගිහිලා උදේ සමහරක් වෙලාවට සමහර දරුවෝ කියනවා ඒ සාමාර්ථයක් ගත්තට පස්සේ සර් මම නම් සමහරකේ බොරු තමයි ලිව්වේ ඒ වුණාට සර් ඒකක් ඇවිල්ලා එහෙම උදේ බොරු ලිව්වයි කියලා ඒ සාමාර්ථ දෙන්නේ ඔයා මුගක් හරි කඩපාඩම් කරපු එකක් ඔයාගේ මතකයේ තිබෙන විභාගයේ ලිව්වම වෙන්න පුළුවන් පොඩි පොඩි දේවල් වා හිතලා ලිව්වා වෙන්නත් පුළුවන් හිතලා ලිව්වයි කියන එක උදේ වැරද්දක් නෙවෙයිනේ ඉතින් ඒ නිසා ඕගොල්ලන් හොඳ සාමාර්ථ විභාගෙදී ඇවිල්ලා ඇති සමහරක් වෙලාවට අඩු සාමාර්ථ ඇවිල්ලා තියෙනත් පුළුවන් නමුත් ඒක උදේ ඒ ලෙවල් වලට අදාළ වෙන්නේ නේ ඒ ලෙවල් වලට අදාළ වෙන්නේ ඔයා වැඩ කරනවද උනන්දු වෙනවද කැප වෙනවද කියන කාරණා විතරයි දැන් සමහර ළමයි ඉන්නවා උදේ නීතිඥෙක් වෙන්න කැමති ගුරුවරියක් වෙන්න කැමති හැබැයි උදේ කැපවීමක් කරන්නේ නේ उदाहरण හැබැයි හිතෙවුවට විතරක් වැඩක් නැහෙනේ. ඒක රැක බලා ගන්න ඕනේ. ඔයා ලස්සන අරමුණු හදන්න මුදේ. ලස්සන අරමුණක් හදාගන්න. මොකද? දිසාපති කෙනෙක් වීම, නීතිඥෙක් වීම. ඈ ඊළඟට ඕනනම් මොනවද අපි ගන්න පුළුවන් තව ඕන තරම් ගන්න පුළුවන්. ගුරුවරියක් වීම, විදුහල්පතිවරයෙක් වීම, අධ්‍යක්ෂකවරයෙක් වීම, තානාපතිවරයෙක් වීම, ඈ එයා හොස්ටස් කෙනෙක් වීම. ඉතින් මොනවද කරන්න බැරි වුදා? අපිට අපි අරමුණු කළොත් අපිට එතෙන්ට යන්න පුළුවන් උදේ භාෂා පරිවර්තක GIS මැප් ක්‍රියේටර් කෙනෙක් වෙන්න පුළුවන් ආකිටෙක්ට් කෙනෙක් වෙන්න පුළුවන් ඩිසයිනර් කෙනෙක් වෙන්න පුළුවන් ඈ ඊළඟට වෙබ් ඩිසයිනර් කෙනෙක් වෙන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා උදේ ආර්ට්ස් කරන අපිට පාඨමාලා එකක් නෙවෙයි පාඨමාලා 35ක් තියෙනවා මේ ළඟදී පුතේ අලුත්ෙන් හඳුන්වලා දුන්න එකක් යක්කල වෛද්‍ය විද්‍යායතනෙ යක්කල දේශීය වෛද්‍ය විද්‍යායතනෙ මගින් නැත්නම් sorry යක්කල කැරලින විශ්වවිද්‍යාලය අනුබද්ධිතව තිබුණු විශ්වවිද්‍යාලය මගින් උදේ බෙදලා තිබුණා හදලා තිබුණා අලුත් පාඨමාලාවක් දේශීය වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම කියලා. ඉතින් ඒක පොදී අපිට තමයි හදාරන් දෙන්නේ. උපාධි නාමයේ එන්නේ අවසානට BSc කියලා. ඉතින් ඒ නිසා BSc උපාධියක් ගන්න පුළුවන් විදියට අපිට ඕන ඕන තරම් පුතේ පාඨමාලා තියෙනවා. හැබැයි අපි උත්සාහවන්ත වෙන්න ඕනේ අපේ අරමුණට වැඩ කරන්න. දැන් සමහර ළමයින්ට පුතේ හොඳ දේවල් කියන් ඉන්නවා. හොඳ දේවල් කියනවා. ඒව අහන් ඉන්නවා. සමහර අය අහන් ඉන්නෙත් නැහැ. මලකේ අහන් ඉන්නවා. අහන් ඉනෝ වගේ වැඩ කරනවා. නේද? හොඳට අහගෙන ඉඳලා හොඳට තමන්ගේ අරමුණ වෙනුම් තිය කැප වෙන අයට ප්‍රතිඵලය සාර්ථකයි. සමහර අය උදේ හොඳට අහගෙන ඉන්නවා. හැබැයි හෙට දවසින් මේක අමතක තමන් නීතිඥෙක් වින්න අරමුණක් හැදුවනම් නීතිඥෙක් විමුති හැමදාම චිත්‍ර රූප වලින් දකින්න ඕන. ඔයා දිසාපති කෙනෙක් වෙන්න හිින මවනවන අරමුණු කරනවන ඔයා චිත්‍ර රූප මවන්න ඕන එහෙම කෙනෙක් වින්න. ගුරුවරයෙක් වෙන්න බෑ උති ගුරුවරයෙක් වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට.
හැබැයි උන්ගේ ගුරු සැබෑ ගුරුවරයෙක් වෙන්න බෑ හැම කෙනෙක්ට ගුරුවරයෙක් වීම කියලා කියන්නේ ඉතාලම අමාරු කාරණාවක් ඉතින් ඒක පුහුණු වීම කරන්න ගුරුවරයෙක් වීම හිතින් චිත්‍රාකම් චිත්තානුරූපෝ දකින්න ඕන ඒ වගේම උන්ගේ විශ්වවිද්‍යාල යන සිහින දකින්න ඕන සිහින කියන්නේ හිතින් මවන්න විශ්වවිද්‍යාල යනවා ඒ තුනක් ගන්නවා රිසර්ච් ෂීට් එක දකින්න නේද එතකොට ඔයාගේ රිසර්ච් ෂීට් එකේ මොකද තියෙන්න ඕන ඔයාට කැමතිද ඔයාට ඕන විශ්වවිද්‍යාල උත්තේ දැන් හිතින් නිර්මාණය කරා හරිද ප්‍රතිඵල එනකන් ඉන්න එපා අනි මම යන්නේ කැලණිය විශ්වවිද්‍යාල මම යන්නේ කොළඹ විශ්වවිද්‍යාල මම යන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාල පේරාදෙණිය විශ්වවිද්‍යාලේ මේ පාඨමාලාවට මෙන්න මේ දවසේදී මම අනිවාර්යයෙන්ම යනවා ඒක හිතින් දකින්න උදේට හිතින්ම වාගන්න දවල්ට හිතින්ම වාගන්න රෑට හිතින්ම වාන උදේ මේක කාටවත් කියන්න එපා තමන්ගේ අරමුණු කාටවත් කියන්න ඕනේ හරිද එහෙම හිතුවොත් උදේ මේක වාඩ ලබා ගැනීම හැකියාව තියෙනවා දරුවෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා පොඩ්ඩක් මම ඒකට උත්තර දීලා ඉන්නම් උදේ ප්‍රශ්නේ වෙන්නේ ස බිඳුවේ සිට එක අතර කොටස් තුනකට බෙදන්නේ අහඹු ලෙස නේද කොටස් තුනක් නෙවෙයි පුතේ කොටස් හතරක් මේකේ කොටස් හතරයි බෙදුවේ අහඹු ලෙස නෙමෙයි මෙතන මිලිමීටර 10 දී මං කිව්වේ සෙන්ටිමීටර 10ක රේඛාවක් ගහන්න කියන්නේ සෙන්ටිමීටර 10ක රේඛාවක් ගැහුවොත් මෙතන පුතේ මිලිමීටර 10 දී ඒ මිලිමීටර 10 තමයි කොටස් හතර බෙදන්නේ එතකොට එක කොටසක් බෙදෙන්නේ මිලිමීටර 2.5 පොඩි කොටසක් නේද එතකොට මැදින් ඉරක් ගහලා ඉතුරු කොටස් දෙකක් මැදින් ඉරි දෙකක් ගහලා බෙදන්න. හරි හරි ලේසියි බෙදා ගන්න උදේ. මෙතන මිලිමීටර 10යි තියෙන 10 සමාන කොටස් 4කට බෙදන්න ඕන. මෙතන උදේ අපි බෙදෙන සමාන කොටස් 4කටනේ. එතකොට සෙන්ටිමීටර 1 බැගින් තමයි බෙදන්න ඕනේ. සෙන්ටි 1 බැගින්. නේද? පැහැදිලි නේද? මෙතන උදේ 1 සිට 2 දක්වා මිලිමීටර 2 බැගින් බෙදන්න. අහඹු ලෙස නෙමෙයි අහඹු ලෙස කියලා එකක් බෙදන්නේ අපි. අපි බෙදන්නේ යම්කිසි විද්‍යානුකූල පදනමක් මත. මං හිතන්නේ අහපු දරුවට උත්තරේ පැහැදිලි වෙන්න ඕනේ. right. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. තිත් කිරි පෙළ ටික පොඩි තියෙන්නේ. තිත් ඉරි පෙළ ටික පල්ලෙහැල යන්න මේ කාරණාව. මේ සිහත් අපි දැන් කීවෙනි බහුවර්ණ පොතේ ඊ අවසන් කළේ. සිහත් ඉන්නවද? වර මතකද කීින බහුවලද අපි අවසන් කළේ කියලා ඊයේ. ඊයේ දවසේ ආපු දරුවෙක් කියන්නේ අපි ඊයේ කීවෙනි බහුවරණ දවසන් කළේ. ඊයේ සර් 52 වෙනකම් කරා. 52 වෙනකම් අපි බහුවරණ 52ක් කළා දිනා උදේ. හයිද? ඉතින් ඒ නිසා බහුවරණ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න ඕගොල්ලන් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. බහුවරණ 3000ක ටාගට් එකකට යන්න. සමහර මාසවලදී බහුවරණ 300ක් විතර එක දිගට කරගෙන යන්නත් පුළුවන්. ඉතින් දැනට මම එහෙම ලොකුවට කරගෙන යන්නේ නැහැ. මොකද හේතුව ඔයගොල්ලෝ ආපු අලුත යන්නේ. ඉතින් A level geography ඒ සාමාර්ථයක් ගන්න ළමයට ආපු දවසේ ඉඳලා උදේ මම ගේම් එක පටන් ගෙන තියෙනවා. ආපු දවසේ ඉඳලා මම ගේම් එක පටන් ගෙන තියෙනවා. එතකොට ලෝකසිතියම් හැම මාසෙකම සම්මන්ත්‍රණයක් තියෙනවා. හරිද? එතකොට සම්මන්ත්‍රණයට ආවොත් විතරයි උදේ වැඩේ ලස්සනට තේරෙන්නේ. ඒවා සල්ලි අය කරන්නේ නැහෙනි මුතා. හරි. අපේ ලංකාවේ උදේ සල්ලි අය කරන්නේ නැතුව කරන්න පුළුවන් දේවල් මොනවද තියෙන්නේ? හැම දෙයකම සල්ලිනේ තියෙන්නේ. ඕගොල්ලන්ට මම ලෝකසිතියන් සම්මන්ත්‍රණයට ටියුට් එකක් හැදුවත් පුතා ඒක මුදලක් යම් කිසි වැය වෙනවා නමුත් ඒක මුදලක් ගන්න ඕගොල්ලන්ට සහභාගී වෙන්න පුළුවන් නොමිලේ ලෝකසිතියන් උගන්වන්නේ සම්මන්ත්‍රණ හරහා කියන එක නැවත නැවත මතක් කරනවා ලෝකසිතියන් සම්මන්ත්‍රණයේ උදී මම ලින්ක් එක කීප වතාවක් දැන් group එකට ෂෙයා කරලා තිනවා නැවත නැවත ෂෙයා කරනවා නැවත නැවත බලන්න මේ අවුරුද්දේ මේ මාසේ සෙමිනේ එක තියෙන්නේ නොවැම්බර් 27 වෙනිදා රාත්‍රී 9ට ලින්ක් දෙකක් එවන්නේ නැහැ මොකද මේ පාර group يعني 21යි 22යි 23යි හැමෝටම පොදු එකක් කරන්නේ 300කට සහභාගී වෙන්න පුළුවන් සෙමිනේ එකක් ඉතින් ඒ නිසා මම පන්තියේ දරුවන්ට මූලික ප්‍රමුඛතාවය දෙනවා සහභාගී වෙන්න මම හිතන ඕගොල්ලන්ට ඒක ප්‍රයෝජනවත් වෙවි කියලා right එතකොට අපි මේක පොඩි සටහනක් ලියාගමු පල්ලෙහෙන් ලියන්න මේ කාරණා මේ ලියාගත්තු කාරණාවට අදාළව හොනේ right අප විසින් අපොස උසස් පෙළ විභාගයේදී අපොස උසස් පෙළ විභාගයේදී
අපොස උසස් පෙළ විභාගයේදී හැදෑරීමට බලාපොරොත්තු වන්නේ හැදෑරීමට බලාපොරොත්තු වන්නේ හැදෑරීමට බලාපොරොත්තු වන්නේ හැදෑරීමට බලාපොරොත්තු වන්නේ දැන් බලාපොරොත්තු වන්නේ එකට 50000 එකට 50000 මෙට්‍රික් සිටියමයි එකට 50000 මෙට්‍රික් සිටියමයි මෙට්‍රික්ස් සිටියමයි එහි පරිමාණය ඉහතින් දක්වා ඇත එහි පරිමාණය ඉහතින් දක්වා ඇත පුතේ චුට්ටක් අහන්න මේ තියෙන්නේ 150000 සිටියම් මම දැන් කීපවතාවක් පෙන්නලා තියෙනවා මම අදත් පෙන්නන්නම් මේ තියෙන්නේ 150000 සිටියම් හරිද මේ 1 සිටියමක් නේ උදේ මේකේ අංකේ අංක 9 අංක 9 පුතා මේ ෂීට් අංක 9 හරිද මේ සිටියමේ නම උදේ ඉරණ මඩු සිටියම මෙතන ගහලා තියෙන උදේ 150000 කියලා මම අර ඉහළ වට තීරුව පහළ වට තීරුව ඇතුළු මායම් තීරුව පෙන්නකොට මම මේ කාරණාව වලට පෙන්නවා එතකොටදී මේ සිටියම වගේ සිටියන් කොටස් තව 91ක් තියෙනවා මේකත් එක්ක ඔක්කොම 92යි නේද මංගාවුතේ මේකෙන් 46ක් තියෙනවා නේද ඔයාටත් ඔන්නම් ඔන්ලයින් මාර්ගයෙන් නාරාහෙන් පිට සිටියන් විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගෙලෙට්ටම ගේන්න ගන්න පුළුවන් එකක් රුපියල් 150යි මේකක් ළඟ තියාගන්න එක වටිනවා මම හිතන්නකෝ දැන් ඔය ලෝයර්ස්ලා ඊළඟට ඩොක්ටර්ස්ලා එහෙම පුතේ යන්නේ එක්ක නලාව දාගෙන එක්ක දැන් ලෝයර්ස්ලා නම් ලෝගුව දාගෙන යනවා නේ දැන් ගුරුවරු නම් පුතේ ඔය මොකක්වත් දාගෙන යන්නේ මොකද එහෙම අපිට අනන්තාවේ ගහන්න ඕනේ නැහැ මුදී අපි එලා එන්නම පිරිසක් මේ අපිට අනන්තාවේ ගහන්න අවශ්‍යතාවයක් නේ එතකොට දැන් ඩොක්ටර්ස්ලා ගහගෙන යනවා මොකද අර සංවර්ධන ව්‍යාපෘතියක් වැදගත් දැන් මේ දිනුදී මෙතන තියෙන ඉරණ මඩු සිටියම හයිද වාඩ නිල් පාටින් කොටසක් පේනව නේද මේ තියෙන ඉන්දියන් සාගරය මේ ඉන්දියන් සාගරය හොඳ එතකොට දැන් මේ සිටියන් ගැන හැමෝම දන්නේ නේ දැන් Google map එක ගත්තට Google map එකේ දිනුදී හැමෝම එක දන්නේ නේ සමහර අය උතේ Google Earth එකවත් තාම දන්නේ ඕගොල්ලන්ගේ වයසේ සමහර දරුවෝ තාම Google Earth එක දන්නේ හයිද Google Earth කියලා map තියෙන උතේ app එක ඒ Google Earth app එක අරගෙන ඔයාලට ලෝකේ ඕනම තැන ටට්ටක් ගාලා බලාගන්න පුළුවන් නම ගහන්න විතරේ තියෙන්නේ නේද Amazon Andes ජපානය Fujiyama ඕනම දෙයක් උදේ ටක් ගාලා ඔයාලට එසෙනින් 3D හරි 2D හරි බලාගැනීමේ හැකියාවක් තියෙනවා ඒ කියන්නේ සමහර කවුද දැන් 2D කියන ලොකු සාමාන්‍ය අපිට ඉච්චර හුරු නැහැ 3D නහුරු නමුත් ලෝකේ මුලින්ම ආවෙ 2D 2D හරි බලා 2D බලා ගන්න පුළුවන් 3D බලා ගන්න පුළුවන් තාම 4D නම් ඇවිල්ලා නැහැ මොකද නේද පොඩි එන්නේ නැති වෙයි. ඉතින් ඒ සෞති 3D රූප බලාගැනීමේ හැකියාවක් නේ ඉස්සරහට Google app එකට මං හිතන්නේ උදේ දායි animation සහිතව දායි ඉස්සරහට දැන්ට දාලා නේ. ඉතින් මේ map එකේ උදේ තියෙන ඕගලන්ට බොහෝ ඉගෙන ගන්න කරුණු කීපයක් දැන් මේ වාඩ් පේන කොළ පාටින් වර්ණ හා සංකේත තියෙනවා නේද? එතකොට රතු පාටින් මෙතන පුතේ පාරක් යනවා. මේ තියෙන ඉරණ මඩු ප්‍රදේශය මේ උදේ තියෙන අර කවුද ප්‍රභාකරන් මියගේ ඔඩු සුඩාන් ප්‍රදේශය දැන් මෙතන තියෙන උදේ ඔඩු සුඩාන් ප්‍රදේශය ඒක කලපුව ඒ නයාරු කලපුව වෙත දැන් මේ චුම්ඩිකලම්
අබේ භූමිය තියෙනවා දැන් මේවා අපි ගිහිල්ලවත් නැහැ නේද සමහර අය සමහර දරුවෝ ගිහිල්ලා නැහැ ඉතින් මේවා ලංකාවේ අපි ඉන්න අපි උදේ එක දවසක් හරි මේවා ගිහිල්ලා බලන්න ඕන යන්නත් හැකියාවක් තියෙනවනේ ඉතින් එහෙම යන්න නම් උදේ අපේ හොඳට මුදල් තියෙන්නත් ඕන නේද ඉතින් දැන් සමහර දරුවෝ A level pass ලවුතේ සමහර වෙලාවට විශ්වවිද්‍යාලයන්නෙත් නැහැ ඊළඟට මොකක්වත් පාඨමාලාවක් කරන්නෙත් නැහැ සමහරක් ඇහුවද එක්ක කම්කරු රැකියාවක් කරනවා සමහර අය ලිපිකරු රැකියා කරනවා එහෙම නැත්නම් රට යනවා ඉතින් ලංකාවෙම ඉඳලා උතේ තමන්ගේ ජීවිතේ ගොඩ ගන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි ඉගෙනීම ඉගෙනගත්ත මිනිස්සු උදේ මුදල් පොඩ්ඩක් අඩුපාඩුකම් තිබුණත් සමහර තැන්වලදී එහෙම ලේසියෙන් වැටෙන්නේ නැහැ ඒ නිසා උදේ ඉගෙන ගන්න එක හරි වටිනවා ඉතින් මේ 150000 සිටියම ගැන තමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ මේක මම දැන් උදේ කීප වතාවක් පෙන්ලා තියෙනවා ඔන්න නාරහෙන් පිට සිටියම් විද්‍යා දෙපාර්තමේන්තුවේ ගෙදරට ගෙන්න ගන්නත් පුළුවන් නැත්නම් ගිහිල්ලා අරගෙන ඉන්න පුළුවන් ඉතින් ඔයගොල්ලෝ පුළුවන් නම් උදේ මේ සිටියම් දෙක ළඟ තියාගන්න ඉදිරි දවස්වලදී ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි මම කොහොමද ෆිසිකල් ක්ලාස් එකේදී ලබන සතියේ මේ සිටියම් ඔයගොල්ලන්ට ළඟට දෙනවා බලන්න ඒ වගේම මෙවෙන් අභ්‍යාස කරන්න ඕන ඒ වගේ උදේ අපි පල්ලෙහැ ලියමු ලියන්න 150000 පරිමාණයේ සිටියමක 150000 පරිමාණයේ සිටියමක එකට 50000 පරිමාණයේ සිටියමක පරිමාණයේ සිටියමක විශාල පරිමාණය එකට 25000 වේ එකට 25000 වේ එකට 25000 වේ එසේම 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 එකට 50000 පරිමාණයේ එකට 50000 පරිමාණයේ සිටියමක එකට 50000 පරිමාණයේ සිටියමක එකට 50000 පරිමාණයේ සිටියමක කුඩා පරිමාණය එකට ලක්ෂ්‍යවේ ඒවායේද පරිමාණ රේඛාවල් ඉහත නිර්මාණය කර ඇත ඒවායේද පරිමාණ රේඛාවල් ඉහත නිර්මාණය කර ඇත ඒවායේද පරිමාණ රේඛාවල් ඉහත නිර්මාණය කර ඇත නිර්මාණය කර ඇත දැන් මුදී අපි ඊළඟට පිටු අංක 12ට යමු පිටු අංක 12 මුදී මම කියන දේවල් කලින් කළා වගේම ඒ විදිහම කරන්න මෙන්න මේ කොටුව උදේ මෙන්න මේ විදිහට පිටුව තියෙන්නේ මේකේ උඩ එකට 50000 කියලා දෙනුනේ. එකට 50000 කියන කොටුව ඇතුලේ ඔගොල්ලෝ අඳින්න 200m 200m කොටුවක්. හොඳේ? මේ
दिखाई सी एम कोटुवक अंदीन सेंटीमीटर देखे देखे कोटुवक अंदीन मैं तीन कोटु ऐतुले मैं कोटु ऐतुले दिखाई सी एम कोटुवक अंदीन एक मनी अंदीन होता एक अल लिया ना दिखाई सी एम के लिया अरे ऐतुले लिया ना होता इकाई केएम वर्ग किया ऐतुले लिया ना वर्ग किलोमीटर इकाई किया ऐतुले लिया ना वर्ग किलोमीटर इकाई किया पहले दे हरे देंगा हागर नो दे देंगा उधर हागर ने දැන් ඇඳා හෝ නොඇඳා හොඳට අහගන්න මට ඔයාලා පේන්නේ දරුවනේ හොඳට අහගන්න මොකද හේතුව උදා මේ කාරණාව විතර වැදගත් කාරණාවක් මම හිතනවා අහගෙන ඉති කියලා ඕගොල්ලන්ට උදේ තිත් කිරි පෙල් ටිකක් දිනා නේද මේ තියෙන තිත් කිරි පෙල් ටික අන්න ඒ කොටස පාවිච්චි කරන් දැන් මේ පළවෙනි උදේ ලියන්න අපි මෙහෙම 2cm සමානයි 1km 2cm සමානයි 1km අර එකට 50000 පරිමාණ ඉස්සරහින් තියෙන නැත් එකට 50000 ඉස්සරහින් තියෙන තිත් පෙළි මත ලියන්න ඕනේ වෙන පොයක්වත් ලියන්න එපා 2cm සමානයි 1km හරිද මට කියන්න කවුරුයි දාන්න කෙනෙක් chat එකේ කියන්න නැත්නම් දාන්න කිලෝමීටර එකට පුතේ මීටර කීයද කිලෝමීටර එකට මීටර කීයද දන්නේ chat එකේ දාන්න නැත්නම් වචනින් කියන්න පුළුවන් किलोमीटर मीटर की है मीटर दाह ओ मीटर दाह है अपन मान लिया गया था मीटर दाह है क्या ना वो यार दमुते मीटर दाह है क्या लिया भी पाले लिया कर लेके नहीं इस तरह लिया करना इस तरह लिया करना देखा ही सीएम समान है क्या ही केम दाह है मीटर युवर नहीं दाह है मीटर युवर नहीं मीटर दाह आठ मुटे सेंटीमीटर की है दे मीटर दाह कटा सेंटीमीटर की है दे लक्ष्य आई खाओ दे दरो खाओ दे बुदा गाइंडु लक्ष्य उदे ओको मन समाहरक के ना लमाइंगी आनो हानो किया ने खाए दे एक ऐनी देंग मी पोडी पोडी सिद्धि लमाइंड आमत खाए අනිත්‍ය උදේ දරුව මේ ගණන් වලට මාරු බයයි ගණන් දැක්කහම මේකළු හිතන් ඉන්නේ ඇනකොණ්ඩා කියලා හරිද ගණන් ඇනකොණ්ඩා වෙන දෙන්න එපා ඕකළු ගණන් වලට ඇනකොණ්ඩෙක් වෙන්න ගණන් කණ එකෙක් වෙන්න ගණන් ඕ ගණන් වලට ඕලම් කණ දෙන්න එපා උදේ සමහර ළමයි ගණන් වලට මහා බීතිය දක්වන යකෙක් දක්වන බය වෙන්න එපා උදා මේ ලෝකෙ පුතේ කිසිම දෙයකට අනවශ්‍ය බීතියක් ඇති කරගන්න එපා. දැන් ඕගොල්ලන්ගේ කකුල් දෙක ගාවට ණයෙක් ආවහම පොඩ්ඩක් බීතියක් දැනෙනවනේ. දැන් බීතියක් දැනෙනවා කියලා පුතේ ගාල කඩාගෙන දුවලා හරියන්නේ නැහැ නේ. පිටිපස්සෙක කිඩියොත් එන්නේ මොකද කරන්නේ? ඒ නිසා ඔළුව කල්පනා කරන්න ඕන. ඔළුව කල්පනා කරගන්න හොඳ සිහි කල්පනාවක් තියෙන්න ඕන. හරි. නැත්තම් වෙන්නේ බය වෙලා සිහි කල්පනා නැතුව වැටෙනවා. සිහි කල්පනාව නැතුව වැටුනහම මොකද වෙන්නේ? අර ණය ඉතින් ගහලා යන්නේ ඉඳී තියෙනවා. ඉතින් ඒ නිසා කිසිම දෙයක උදේ අනවශ්‍ය බීතියක් ඇති කරගන්න එපා. සමහර අයට මීටරේට සෙන්ටිමීටරේ මීටර 1000ට සෙන්ටිමීටර ඇව්වහම බය වෙනවා. කිලෝමීටරේ මීටර ඇව්වහම බය වෙනවා. බුදු අම්මෝ මේක ගණන් පන්තියද දන්නේ කියලා. එහෙම බය වෙන දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මීටර 1000ට සෙන්ටිමීටර ලක්ෂයයි. ලියා ගන්න. ඉතාලම හොඳයි පුතේ. එහෙම උත්තර දෙන එක නේ පන්දිය රැयला නිකන් නිදි මාරලා යන්න ඕනේ නේ අපි වැඩ කරන පන්දිය 2cm සමාන 1km පැහැදිලි දැන් කතන්දරේ මම මේ දෙකෙන් මේ දෙකේ සංඛ්‍යාව භාගෙ ලියනවා ඒ කියන්නේ 1cm 1cm සමානයි උදේ දැන් මේ 2cm සමාන 1km නම් 2cm සමාන 1km නම් किलोमीटर
භාගයේ කිලෝමීටර එන්න ඕනේ. පැහැදිලිද? 2 cm සමානයි 1 km නම් 2 භාගේ 1යි. 1 භාගේ භාගයයි. 1 භාගේ භාගය මොනවද? කිලෝමීටර. එහෙනම් මුති කිලෝමීටරයට මීටර 1000 නම් මීටර කිලෝමීටර භාගයට කීයද? 500යි. 500යි මීටර. එහෙනම් මුති 500ද සෙන්ටිමීටර කීයද? 500යි මීටර වලට සෙන්ටිමීටර කීයද? කීයද පුතා? දන්න කෙනෙක් කියන්න බලන්න. 50000යි. 50000යි. ඉතාලම හොඳයි. 50000යි. ඒකේ මං කියන්නේ දක්ෂ ළමයි ඉන්න මං කියක් කියලා. 50000යි. එහෙනම් මුති දැන් පැහැදිලිද? එතකොට දැන් අපි ගන්නවා උදේ මෙහෙම තව එකක්. දැන් ගන්නවා සෙන්ටිමීටර එකහමාරක්. එකහමාරක් cm. එකහමාරක් cm ගත්තාම උදේ දැන් මේ සෙන්ටිමීටර එකහමාරක් නේ. කියන්නේ මේ දෙකෙන් එකහමාරක්. දෙකෙන් එකහමාරක් කියලා කියන උදේ 4න් 3ක් නේ. 4න් 3යි කිලෝමීටර. 4න් 3යි කිලෝමීටර කියන උදේ 750යි නේ. දැන් මීටර 1000කින් 4න් 3ක් කියන්නේ කීයද? 750 තුන වසරේ ගණිතය හොනේ තුන වසරේ ගණන් පානවා දැන් සමහර ළමයි හිතන් ඉන්නා උදී ඕ ලෙවල් ගණන් වලින් පස්සේ ජීවිතේට අයි ගණන් ඉන්නේ නැහැ කියලා නෑ එනවා දැන් සමහරකට විවාහ මංගල උත්සවයක් එන කාලෙකදී ගණන් එනවා එතකොට ස්වර්ණාභරණ වලට එන ගණන් ටික හදන්න ඕනේ ගණන් එනවා උදී ගණන් ජීවිතේ නැති කාලයක් නේ අම්මා කඩේට යවුවම ගණන් ටික ඕන වෙනවා නැත්නම් කඩේ මුදලාලි උදී ඕගොල්ලන්ව මෝඩට අඳනවා නෑ සේවනම් බේර ගන්න පුළුවන් එහෙම තමයි හිතන් ඉන්නේ නේද එසද ගණන් වැදගත් ගණන් කියන මුතේ බුද්ධියමයි නේකකයක්. එතකොට බුද්ධිමත් දරුවෝ ගණන් වලට අකමැති නෑ මුතා. හරි අකමැති නෑ. සෙන්ටිමීටර එකහමාරක් සමානයි 4න් 3 කියලා 4න් 3 කියලා කියනවා. මේ දෙකට අනුපාතිකව තමයි මුතේ මේලි කියන්නේ. 2 cm සමානයි 2 cm සමානයි 1 km කියන අනුපාතිකව තමයි කියන්නේ මුතා. 2 cm සමානයි 1 km කියන අනුපාතිකව මම කිව්වේ. එතකොට දෙකෙන් භාගි 1යි ඒක කිලෝමීටර භාගයයි සෙන්ටිමීටර එකහමාරක් සමානයි 4න් 3යි කියලා කිව්වේ මෙන්න මේ පරිමාණයට අනුපාතික හරිද එතකොට භාගයක් cm සමානයි කීයද භාගයක් cm සමානයි 4න් 1යි කිලෝමීටර 4න් 1යි 4න් 1යි කිලෝමීටර 4න් 1යි කිලෝමීටර භාගයක් cm සමානයි 4න් 1යි කිලෝමීටර ඒ කියන්නේ මුදා 250යි මීටර 250යි මීටර 250යි මීටර කියලා කියන්නේ 25000යි සෙන්ටිමීටර උතේ මීටරේට සෙන්ටිමීටර 100යිනේ මීටරේට සෙන්ටිමීටර 100යි මීටර 250ක් ආවොත් ඒක 100ෙන් වැඩි වෙනවනේ එතකොට උදේ සෙන්ටිමීටර 25000යි වැඩි නේද රයිට් එහෙනම් ඔයා දැන් මේ ටික ලියා ගන්න ඕන මම පොඩි වෙලාවක් දෙන්නම් මේක ලියා ගන්න උතේ ලියාගන්න මේ උඩ කොටුව ආඩ පුළුවන් ලස්සන පාටකින් පාට කරගන්න හරි තව කාටවත් වෙලාව ඕනෙද ලියා ගන්න ස්ලයිඩ් එන මොහොතේ මම ඊළඟ කාරණාවට යනවා
ඊළඟ කාරණාව උතේ මෙතන තියෙන පල්ලෙහ කොටුව මේ දෙවෙනි කොටුව හොඳයි දෙවෙනි කොටුව ගැන උතේ එකට 25000 දැන් රේඛීය පරිමාණයත් අඳගත්තනේ රේඛීය පරිමාණින් කියවෙන එක තමයි මම මේ කියන්නේ දැන් මම මේ පොඩ පැහැදිලි කරලා ඉන්නද මෙතන පොඩ පැහැදිලි කරලා ඉන්නවද මෙතන මේ කියන්නේ මොකද මේ බලන්න මෙන්න මේක කොටු කරගන්න මෙතන මේ කියන්නේ අපි ඉගෙන ගන්න සිතියම ගැන අපි ඉගෙන ගන්න සිතියු උදී පරිමාණය පරිමාණය සැබෑ ලෝකෙ ඇත්ත ලෝකෙ කිලෝමීටර 1ක් ඇත්ත ලෝකෙ 1 කිලෝමීටර් සිතියේ මේ පෙන්න උදී සෙන්ටිමීටර් දෙකකින් 2 සෙන්ටිමීටර්ස් අද සෙන්ටිමීටර් දෙකකින් 1 කිලෝමීටර් සැබෑ ලෝකෙ විශාල කිලෝමීටර 1ක් සිතියේ මේ 1 සෙන්ටිමීටරකින් පෙන්නවා කියන එකයි උදී මෙතන අදහස වෙන්නේ මම මෙතන දුන්නේ මේක පොඩ්ඩක් සරල කරලා මීටර 1000කට සෙන්ටිමීටර ලක්ෂයක් තියෙනවා. දැන් ඔයාට පුළුවන් නම් උතේ තව පෑනක් අරගෙන මෙන්න මේක මෙන්න මෙතන මේ 1 කොටු කරන්න. 1 කොටු කරන්න. 1. මෙතන උතේ 50000 කොටු කරන්න. 50000 කොටු කරන්න. සෙන්ටිමීටර එකට 50000 කොටු කරන්න. දැන් ඔයාලා උඩින් බලනදි එකට 50000 කියලා. දැන් ඔයාලා පේනවද මේ පරිමාණය නම හැදලා තියෙන විදිය? මේ පරිමාණය උදේ නම හැදලා තියෙන්නේ එකට 50000. එකට 50000. එකට 50000. පැහැදිලිද? හරි. එකට 50000 කියලා කියන්නේ මේකේ පරිමාණයේ නම අපේ සිටීමේ නම පුතේ එකට 50000 පරිමාණය. අපේ පරිමාණය ගත්තොත් එකින් අදහස යොදේ 200m සමානයි 1k. අපේ සිටීමේ නම 150000 පරිමාණය කියන එක. හැබැයි ඇත්තරම පරිමාණයෙන් තියෙන්නේ 200m සමානයි 1k. පැහැදිලිද? එහෙනම් අපේ පරිමාණය මොකද්ද කියලා අහුවොත් 200m සමානයි 1k කියන තමයි හරිම එක. පටලව ගන්න එපා. අපේ පරිමාණයේ නම එන්නේ 1යි 1ට 50000. 1ට 50000. නමයි පරිමාණය කියන්නේ දෙකක්. නේද? එනිසා අපේ සිටියම සිටීමේ නම 1කට 50000 පරිමාණයේ සිටියම්. එතකොට 1කට 50000 පරිමාණයක ගත්තාම උතේ ඒකේ සැබෑ පරිමාණය ඉන්නෝනේ සෙන්ටිමීටර දෙකකින් 1 කිලෝමීටරයක් කියන අදහස. පැහැදිලි නේද? right. එහෙනම් අපි ඊළඟ කාරණාවට යනවා. ඊළඟට තියෙන කොටුවේ එකට ලක්ෂයේ පරිමාණය කොටුවක් තියෙන්නේ සෙන්ටිමීටර 4 4 කොටුවක් අනි ඊළඟ කොටුවේ සෙන්ටිමීටර 4 4 කොටුවක් අනි ඊළඟ කොටුවේ ඇතුළේ සෙන්ටිමීටර 4 4 එකක් අනි 4 cm කියලා දාන්න වර්ග කිලෝමීටර 1යි කියලා ලියන්න මේක මැදත් වර්ග කිලෝමීටර 1යි කියලා ලියන්න වෙන පාඩකින් පාඩ කරන්න පුළුවන්. ඇතුළ වෙන පාඩකින් පාඩ කරන්න. ඇතුළ වෙන පාඩකින් පාඩ කරන්න. සිතියම් පාඩමේ උතේ ලස්සනම හරිය. සිතියම් පාඩමේ හොඳම හරිය. සිතියම් පාඩමේ ළමයි කැමතිම හරිය. මෙය. right? එහෙනම් උදී අපි ඉස්සරහෙන් ලියමු අර තිප්පේ ටිකක් තියෙන ඉස්සරහෙන් දාලා ඒක ලියමු මෙන්න මෙහෙම 4cm සමානයි 1km සෙන්ටිමීටර 4කින් කිලෝමීටර 1ක් සෙන්ටිමීටර 4කින් කිලෝමීටර 1ක් 10යි මීටර කියන්නේ ලක්ෂයයි සෙන්ටිමීටර ලක්ෂයයි සෙන්ටිමීටර කලින් එකමයි මෙතන වෙනස් වෙනුත් මෙන්න මේ හරිය හයිද 3යි සෙන්ටිමීටර සමානයි 4න් 3යි කිලෝමීටර 850යි
मीटर हेत्त पंदा है सेंटीमीटर हेत्त पंदा है सेंटीमीटर इलावा ते देखाई सीएम समान है हाथरें देखाई किलोमीटर पांची है मीटर पनस दा है सेंटीमीटर एकाई सीएम समान है हाथरें एकाई किलोमीटर दिशीय पाना है मीटर विसिपांडा है सेंटीमीटर अरे देमंग आए क्या ना उधर मम्मी लिप कारना हो क्या ना उन्हें रहा गया ना हाथराई सीएम समान है एकाई के दाहाई मीटर किलोमीटर कर मीटर दाहाई सेंटीमीटर लक्ष्य किलोमीटर कर सेंटीमीटर लक्ष्य तीनों किलोमीटर कर सेंटीमीटर लक्ष्य तीनों मीटर दाहक तीनों मैं तो सेंटीमीटर समान किलोमीटर भागे हतरें देखाई मीटर पांची है सेंटीमीटर पनसदा है मे हतरें इका सेंटीमीटर इकाई हतरें इकाई हतरें इकाई के मीटर दिशी पना है दिशी पना है दिशी पंदा है लिया मित्र दिखाई सीएम कहती है लिया करना वागे मुते मैं आधा हाँ से ओल्वोड़ दाग करने सेंटीमीटर हाथर के किलोमीटर एक का किए निकट तमाई एकड़ विस्पान दाह परिमाणी मूली का आरंभ होने में सेंटीमीटर हाथर के एक किलोमीटर एकड़ विस्पान दाह एकड़ विस्पान दाह आरंभ होने का अरे उदे मैंने मेक कोटु कर सेंटीमीटर हाथर की निरूपण करना सेंटीमीटर हाथर की एक किलोमीटर का उदे इतकोट मैंने मेकअप कोटु कर एक सेंटीमीटर समकोटु कर दाम अपने एक कोटु कर ला विसिपांडा हाथ कोटु कर एक आठ कोटु कर अन्ने विसिपांडा हाथ कोटु कर दें मुकादा दास एक टे विसिपांडा हाथ क्या नोटी ये परिमाणी नाम एक टे विसिपांडा हाथ क्या नोटी परिमाणी नाम है दिख जाए ऐतनम परिमाणी मुकाद संपूर्ण संपूर्ण क्लियर संपूर्ण महंगीन तो वेडी क्लियर राइट लियागन बहुत ही लियागन पाठ कर मंगनाड़ी की पैर दिन बंट कर
හරිද එහෙනම් අපි ඊළඟ කොටසට යමු එතන මොකද එකට ලක්ෂය කියන එක මේ එකට ලක්ෂය කියන කොටුවට අපි යමු එතෙන්ට අදාළව උදී අපි ඊළඟ කාරණාව සම්පූර්ණ කරන්නේ දැන් ගහගන්න උදී එක එක කොටුවක් සෙන්ටිමීටර එක එක කොටුවක් ගහගන්න सेंटीमीटर एक ही के कोटु अग्गा है। एकाई सीएम समान है, एकाई सीएम इधर उधर में कहते लिया गन वर्ग किलोमीटर एकाई के ला वर्ग किलोमीटर एकाई के लिया गन एक कोटु को खेमती पाठ कीम पाठ कर गन कोटु तुन पाठ तुन कीम पाठ कर गया कोटु तुन पाठ तुन कीम पाठ कर गया कोटु तुन डे पाठ तुन है හරි රයිට් උදේ ඊළඟට අහගන්න ඉස්සරහෙන් ලියා ගන්න 1 cm සමානයි 1 k ලේසි පරිමාණය එකකින් එකයි සැබෑ ලෝකයේ කිලෝමීටර එකක් සිටීමේ සෙන්ටිමීටර එකකින් නිරූපණය වෙන කෙනෙක් අදහස මීටර 1000යි සෙන්ටිමීටර ලක්ෂයයි उते सेंटीमीटर एकम भाग किया ने उते बिंदु आय दशम पाँच बिंदु आय दशम पाँच मिलीमीटर सेंटीमीटर एकम भाग किया ने मिलीमीटर पाँच सेंटीमीटर एकम भाग मिलीमीटर पाँच सेंटीमीटर एकम भाग हम पूरा लोकोड़ लिया ना मिलीमीटर पाँच सेंटीमीटर एकम भाग सेंटीमीटर भाग सेंटीमीटर भागे किल क्या ने मिलीमीटर पाहा मिलीमीटर पाहा मिलीमीटर पाहा किल क्यों हुआ हाँ उन्हें किलोमीटर में भागे ने इतना हाथ हाथरें देखा है किलोमीटर हाथरें देखा है किलोमीटर के लिए पांच सी आई मीटर क्या क्या सेंटीमीटर पनास दाह है सेंटीमीटर पनास दाह है हर ये वाले उन्हें मी बिंदु आय दशम पाहिं बागी बिंदु आय दशम पाहिं बागी बिंदु आय दशम देखाई पाहिं बिंदु आय दशम पाहिं बिंदु आय दशम पाहिं दशम पाहा देखें बिदुआ दशम पाहा देखें बिदुआ मुते बिंदु आय दशम देखाई पाहिं मिलीमीटर मिलीमीटर अरे सेंटीमीटर या कोटास हाथर कटे बिजने के तरह में करें बिंदु दशम देखाई पाहिं क අතර එකයි කිලෝමීටර් ඒ කියන්නේ 25 250යි මීටර් 250යි මීටර් කියලා කියන්නේ 25000යි සෙන්ටිමීටර් හරිද මේ දෙකම එකතු කරමු අපි මේ දෙකම එකතු කරාම කියන්නේ 0.75යි 0.75යි මිලිමීටර් ඒකෙන්නේ 4 3යි කිලෝමීටර් 4 3යි කිලෝමීටර් කියන්නේ 750යි මීටර් 75000යි सेंटीमीटर, हरे, देख मुझे मेरे बाण में परिमाण में मुकादमे किया नहीं किया नहीं, मेरे बाण, इकट्ठा लक्ष्य परिमाण है, परिमाण ही ना मुकाद, इकट्ठा लक्ष्य, एक सेंटीमीटर की, सेवेलो के किलोमीटर का, हरे, एक सेंटीमीटर की, सेवेलो के किलोमीटर का निरूपण करने दे, ये ना इकट्ठा लक्ष्य, एक ही मायने दिए � එකට ලක්ෂය ඒකමයි තියෙන්නේ හරි එකට ලක්ෂය එකකින් ලක්ෂය කියලා කියන්නේ මොකද්ද ලක්ෂය කියලා කියන්නේ කිලෝමීටර එකක් හරිද සෙන්ටිමීටර ලක්ෂය කියලා කියන්නේ කිලෝමීටර එකක් එක සෙන්ටිමීටරකින් සෙන්ටිමීටර ලක්ෂයක් වෙනනවා ලේසි වැඩක් නෙමෙයි අමාරු වැඩක් 아무ත් කරලා තියෙනවා එහෙම සිතියන් හදලා තියෙනවා නේද සැබෑ ලෝකයේ සෙන්ටිමීටර ලක්ෂය සිතියේ මේ එක සෙන්ටිමීටරකින් නිරූපණය කරනවා රයිට් උතේ ඔය ටික සම්පූර්ණ කරලා මට WhatsApp එවන්න ඔය පිටුව මට WhatsApp එවන්න පිටුව
ඔය පිටු WhatsApp එක දෙය ළමයි මේක ඇඳලේවල තියෙනවා අපි බලමු ළමයි ඇඳලේවල තියෙන කීපයක් මෙතන ළමයි ඇඳ ලැබුව එකක් උදේ මේ තියෙන්නේ බලන්න නිවැරදිව ඇඳලා තියෙනවා කියපු දේ ඉදිරිය කරලා තියෙනවා මම හිතනවා තේරුම් අරගන්න ඇති කියලා මේ කියපු කාරණාව නිවැරදි පිළිවෙලයි ලස්සන්ට පාඩම් තුනකින් පාඩම් කරලා තියෙනවා ඒකයි වෙන්න ඕන අපි තව එකක් බලමු मेरे उदे तब ए वगेम एवर दिन हाईलाइट करईलाइट कर लती पाट तुम पाट कर लती ना वेडे लसन तेरूंगा कारण इतने गाने सितियम आगे इतने सितियम अपीन गाने पनस्द आगे इक पनस्द परमाणे विशाल परमाणे मुखद कुड़ा परमाणे मुखद तेरूंगा ओण रईट දැන් මුදි අපි ප්‍රශ්නයක් අහනවා ඕගොල්ලන්ගේ. මම ඕගොල්ලන්ට ප්‍රශ්නයක් අහනවා දැන්. මේ ප්‍රශ්නේ අපි ලියාගමු. ලියන උදේ මෙන්න පල්ලෙහි. මෙතන ලියන්න. මෙතන ලියන්න 1ට 50000 පරිමාණයට අදාළව 1ට 50000 පරිමාණයට අදාළව sorry 1ට 50000 පරිමාණයට අනුකූලව අනුකූලව විශාල පරිමාණය හා කුඩා පරිමාණය කුමක්ද විශාල පරිමාණය හා කුඩා පරිමාණය කුමක්ද විශාල පරිමාණය හා කුඩා පරිමාණය කුමක්ද
විශාල පරිමාණයේ හා කුඩා පරිමාණයේ කුමක්ද? ඕගොල්ලන්ට හිතෙන උතේ විශාල පරිමාණයේ කියන කෘතිය දැන් එකට 50 දාලා අදාළව ඒ කියන්නේ මුකුත් මොන්නේ මේ පරිමාණ තුනෙන් විශාල පරිමාණය මොකද්ද කියන උතේ පොඩ්ඩක් chat එකේ දාන්න බලන්න ඕගොල්ලන්ට හිතෙන විදිහට මේ මේ පරිමාණ තුනෙන් විශාල පරිමාණය මොකද්ද කියන chat එකේ දාන්න විශාල මේක සිටියමක් ඇඳුත් විශාල වෙන සිටිය මොකද්ද මොන පරිමාණය ඇඳුත් සිටියම විශාල වෙන chat එකේ දාන උදා සිහත් නිත්මික දාන එකට 25000 පරිමාණයෙන් ඇඳුත් තමයි සිටියම විශාල වෙන්නේ කියලා. තමින්දි දානවා ඒ වගේම දෙව්මිනි සසුන්දි මේ හැමෝ දාන එකට 25000 කියන එක ඒ වගේම අමාශාණි මං ඒ දූගේ නම් පොඩ්ඩක් දිගේ හින්දා අමා කියලා කියන අමා දානවා එකට 25000 කියලා. චමෝද්‍යා හේෂාණි सहस्रवल නැස අද ඒගොල්ලන්ට මල්ලගයක් කළා පොඩ්ඩක් පාවෙ නැහැ. හරි හරි හරි. එතකොට මම දැන් උදේ ගොඩක් දරුවෝ හරි උත්තරේ දානවා. ඉතින් තේරුම් අරන් තියෙනවා. දැන් ජියෝග්‍රැෆි ලේසි කියන එක. මම මේක පොඩ්ඩක් නැවත වතාවක් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මොකද මෙතන මේ සිද්ධ වුණේ කියන කාරණාව. අපි මේක ගමු දැන් මේ 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 ගත්තාම ඔයාලා පේන්න ඕනේ පරිමාණ තුනක් තියෙනවානේ දැන් ඔයාලට මේ මේ පරිමාණ තුන ගත්තාම මේකේ ලොකුම කොටුව මොකද්ද ලොකුම කොටුව 1.25000 ඒකේ මුදී 1 කිලෝමීටරේ පෙන්නුම් කරන්න එතන සෙන්ටිමීටර 4ක් පාවිච්චි කරන මේ පරිමාණය අතන උඩ තියෙන එකේ එකට 50000 මුදී පාවිච්චි කරන්නේ කිලෝමීටරයක් පෙන්නන සෙන්ටිමීටර 2යි එකට ලක්ෂයෙන් किलोमीटर या पैदल पावर चिकन एक एक सेंटीमीटर है एक सेंटीमीटर की का क्या मतलब ये तो कुड़ा ही एक अगर लक्ष्य की नहीं की थी परिमाण एक कुड़ा वेला थी एक अगर परास्ता की नहीं की कुड़ा विशाल है हर इधर एक उधे मैक्सिमाइज़ से लाती हो ये तो बट एक अगर लक्ष्य की मिनिमाइज़ से लाती हो कुड़ा को मिनिमाइज़ से लाती हो एक अगर परास्ता की मतलब मध्य परिमाण है मध्य परिमाण है हर इधर मेक परिमाण तुलना में दिए नहीं कर परास्ता की नहीं परिमाण है එකට 25000 කියන තව පරිමාණය එකට ලක්ෂය කියන තව පරිමාණය මේ පරිමාණ තුනක් මේ පරිමාණ තුනේ සිටියෙන් ඇන්දොත් සිටියෙම සමහර ඒවා විශාල වෙනවා සමහර ඒවා කුඩා වෙනවා හැබැයි එකම ප්‍රදේශයේ හරි පැහැදිලිවන් කින්ද එතකොට ඊළඟ පිටුව ගන්නකො ඊළඟ පිටුවේ ඕගොල්ලන්ට මේ කාරණා පොඩ්ඩක් පැහැදිලිව තියෙනවද හරිද ඊළඟ පිටුවේ දාලා තියෙනවා ඊතල සටහන මේ විදිහට හරි මේ මැද තියෙන්නේ එකට 50000 මැද පරිමාණය. මෙතන තියෙන්නේ කුඩා පරිමාණය. මෙතන තියෙන්නේ විශාල පරිමාණය කියන එක විශාල පරිමාණය කියන ගායමු දෙ ලියා ගන්න. ඒ කියන්නේ කොටුව පල්ලෙහ ලියා ගන්න මෙතන එකට 25000. එකට 25000. මෙතන මැද ලියා ගන්න උදේ එකට ලක්ෂය. මේ ගාවි ලියා ගන්න එකට ලක්ෂය. නැත්නම් මැදින් ලියා ගත්තත් කමන්නේ එකට ලක්ෂය. මෙතන ලියා ගන්න කුඩා පරිමාණය කියන්නේ එකට එකට ලක්ෂය මෙතන එකට 50000 මෙතන එකට ලක්ෂය මෙතන එකට 25000 කාගේ හරි ගෙදර බල්ලු කරනවා වගේ චුට්ටක් මයික් එක මියුට් කරගන්න හැමදෙස්සෙම උදේ කල්පනාවෙන් ඉන රෙකෝඩින් යනවා මේකේ लाइव रिकॉर्डिंग पुडा कलपना सामान लमी प्रश्न अकमति मुन मुन सदने लाइव सूम क्लास रिकॉर्डिंग दारती
YouTube බල එහෙම නේද මරත් ඉතින් අන්තර්ජාලයට යන්න බැහැ මේ මගේ පන්ති තියෙන දේවලුත් දාලා මම දැක්කා එක සර් කෙනෙක් බයිනවා ජාත්‍යන්තරයට ආතල් දෙන්නේ වාගේ අමාරු ළමයා උදී මොනවාද මම දැක්කා ඒක මේ Zoom class එක තියෙනකොට ඒක ඉස්සරහට ඇවිල්ලා කනවා ඒක රෙකෝඩින් වෙනවා මේ මාරු දේවල් දින් රයිට් උදී කොටු තුන පාට තුනකින් පාඩ කරගන්න කලින් පාඩ කලින් දාපු පාඩම මෙතන දාන වඩා හොඳයි පැටලෙන්නේ කලින් වා දාපු පාඩ තුනම මෙතන දාපු පාඩ තුනම මෙතන දාගන්න හරි गणने उत्तर प्रश्न गंगावक सेंटीमीटर दहायक दिगय गंगावक सेंटीमीटर दहायक दिगय ගංගාවක් සෙන්ටිමීටර 10ක් දිගය ගංගාවක් සෙන්ටිමීටර 10ක් දිගය ගංගාවක් සෙන්ටිමීටර 10ක් දිගය එම ගංගාව ඉහත එක් එක් පරිමාණයට අනුකූලව ඉහත එක් එක් පරිමාණයට අනුකූලව ඉහත එක් එක් පරිමාණයට අනුකූලව සැබෑ ලෝකයේ දැක්වෙන දිග සැබෑ ලෝකයේ දැක්වෙන දිග සැබෑ දැක්වෙන දිග සැබෑ දැක්වෙන දිග සැබෑ දැක්වෙන දිග දිග වෙන වෙනම ලියා දක්වන්න වෙන වෙනම ලියා දක්වන්න උදේ මේ පුංචි අභ්‍යාස මේවා මේ ලොකු ගණන් නෙමෙයි මේවා මේ මීට වඩා ලොකු ගණන් එන්නේත් නැහැ පුංචි අභ්‍යාස මේ යන්නේ මේවට බය වෙන්න එපා අපේ දරුවෝ මේවට බය වෙන්න දෙයක්වත් නැහැ මේ ලොකු දේවල් නෙමෙයිනේ මේ ගංගා උදේ කොච්චරක් දිගයිද සෙන්ටිමීටර් 10ක් දිගයිලු මේ ගංගාව දිගයි සෙන්ටිමීටර් 10ක් දැන් අපෙන් අහනවා
එකට 50000 පරිමාණය කියන එකෙන් ගත්තොත් සැබෑ ලෝකෙන් කොච්චරක්ද සැබෑ ලෝකෙන් කොච්චර ඉතින් අපි එකට 50000 පරිමාණය කීයද 200m සමානයි 1km හරිද 200m සමානයි 1km එහෙමනම් උදී මම මෙතෙන්ට ආදේශ කරනවා 10 10 ආදේශ කරනවා 10 ආදේශ කළොත් මෙතන 2යි මෙතන 1යි එහෙනම් මෙතන 10යි මෙතන 5යි කියේ හරිද පැහැදිලිද මෙතන උදේ 200m නේ මෙතන 1යි මේකට වඩා මේක භාගයක් අඩුයි නේ මෙතන 10යි නම් උදේ එහෙනම් මෙතනත් භාගයක් වෙන්න ඕනේ මෙතන 10යි නේ මෙතන භාගයක් වෙන්න ඕනේ එහෙනම් උදේ සැවැය ලෝකේ කිලෝමීටර් 5ක් තමයි එකන 50000 පරිමාණයේදී සෙන්ටිමීටර් 10කින් නිරූපණය කරන්නේ පැහැදිලිද එහෙනම් උදේ එකට ලක්ෂ එක 25000න් බලමු එකට 25000 පරිමාණය මොකක්ද 400m සමානයි 1km පැහැදිලිද 400m සමානයි 1km එතකොට බුදා අපි දානවා මෙතෙන් ආදේශ කරනවා සෙන්ටිමීටර් 10 ආදේශ කළාම කීයද මෙතන 4න් 1 නම් උදේ සාමාන්‍යයෙන් මේක උත්තරේ ගන්න ඕනේ 2.5 කිලෝමීටර 2.5 කිලෝමීටර ඒ කියන්නේ උදේ 10 බෙදන්නකො 4න් හරිද 4ට 1යිනේ 4කින් 1යිනේ එතකොට මේ 10 4න් බෙදුවොත් පාට උත්තරේ එනවනේ උදේ මේ 10 බෙදන්න 4 එතකොට 2.5 කියලා වාඩි ඉන්න ඕනේ සැබෑ ලෝකයේ කිලෝමීටර 2.5 සිටියේ මේ සෙන්ටිමීටර 10කින් නිරූපණය කරනවා එකට 25000 පරිමාණයට අදාළව පැහැදිලිද පැහැදිලි උදේ එකට 25000 පරිමාණයෙන් ගත්තොත් ඒ ගංගාවේ ඇත්ත ලෝකයේ දිග කිලෝමීටර 2.5යි. පැහැදිලිද? මොකද උදේ මෙතන 4න් 1යිනේ. 4න් 1යි. එහෙනම් මේ 10න් 4න් 1ක් කියන්නේ කීයද? මේ 10න් 4න් 1ක් කියලා කියන්නේ කීයද? 2.5යි. 2.5යි. අමාරුයිද? ලේසි. එකට ලක්ෂයෙන් බලමු. එක ලක්ෂයෙන් ගත්තොත් පරිමාණය මොකද? 1cm සමානයි 1km. 1cm සමානයි 1km. දැන් මට දරුවේ කියන්න මේකේ සැබෑ ලෝකයේ මේ ගංගාවේ දිග කීයද? චැට් එකේ හරි දාන්න. ඇත්ත ලෝකයේ දිග කීයද මේ පරිමාණයට අදාළව? එකට ලක්ෂයට අදාළව. චැට් එකේ දාන්න උදේ බලන්න. දාන්න දරුවෝ. තේරුම් ගත්ත අය එකකින් එකයි එතකොට 10කින් ඔව් දෙවමිනි දෙවින්දි දානවා 10කින් 10යි එකකින් එකයි නම් 10කින් ගියේද 10යිනේ හද්ද ගියේ එකකින් මේ මේ පරිමාණය කිද 1cm සමානයි 1km එකකින් එකයි එකකින් එකයි නම් 10කින් 10යි නේ 10 සෙන්ටිමීටර පැහැදිලි මෙතන මොදි මොකද්ද 4 සෙන්ටිමීටර 1 කිලෝමීටර 4 සෙන්ටිමීටර 1 කිලෝමීටර 4න් 1යිනේ 4න් 1යි මෙතන 10 ඉඳන් දීන්නේ එනු 10 සෙන්ටිමීටර 10කින් 4න් 1ක් කියන්නේ කීයද සෙන්ටිමීටර 10කින් 4න් 1ක් කියන්නේ කිලෝමීටර 2.5යි හරිද කිලෝමීටර 2.5යි මේ 10ෙන් 4න් 1ක් කියලා කියන උදේ 2.5යි 2.5යි කිලෝමීටර දාන්න ඕනේ දෙන්නේ හරි මෙතන 2කින් 1යි 2කින් 1යි දෙකකින් එකයි කියන්නේ මෙතන මෙතන මේ එකට වඩා මේ දෙක දෙගුණයක් විශාලයි. එතකොට මෙතන 10යි නම් ඒකේ භාගය මුදේ මෙතන ඉන්න ඕනි. පැහැදිලිනේ. අමාරු නෑනේ. රයිට්. දෙවෙනි අභ්‍යාසයියම් මාර්ගයක් දෙවෙනි අභ්‍යාසය. මාර්ගයක් කිලෝමීටර 20ක් දිගය. මාර්ගයක් කිලෝමීටර 20ක් දිගය මාර්ගය කිලෝමීටර 20ක් දිගය මාර්ගයක් කිලෝමීටර 20ක් දිගය මාර්ගයක් කිලෝමීටර 20ක් දිගය මාර්ගයක් කිලෝමීටර 20ක් දිගය මාර්ගයක් කිලෝමීටර 20ක් දිගය මෙම මාර්ගයේ දිග එක් එක් පරිමාණයේ අනුව
මෙම මාර්ගයේ දිග එක් එක් පරිමාණයේ අනුව එක් එක් පරිමාණයේ අනුව එක් එක් පරිමාණයේ අනුව එක් එක් පරිමාණයේ අනුව සිතීමේ දැක්වෙන්නේ කුමන ආගයන් වලින්ද සිතීමේ දැක්වෙන්නේ කුමන ආගයන් වලින්ද නැත්නම් සිතියම් වල දැක්වෙන්නේ කුමන ආගයන් වලින්ද සිතියම් වල දැක්වෙන්නේ කුමන ආගයන් වලින්ද අපි උදේ මුලින්ම බලමු 1/56 මොකද වෙන්නේ කියලා 1/56 බලමු දැන් අපේ පරිමාණය කීයද 200m සමානයි 1km 200m සමානයි 1km දැන් 200m සමානයි 1km උදේ cm පැත්තට දාන්න බෑනේ අගේ මොකද කිලෝමීටර 20ක් නෙදීන්නේ අපි මේ පැත්තට දානවා km 20යි හරිද කිලෝමීටර 20යි නෙදීන උදේ කිලෝමීටර 20ක් සිටියේ මේ කොච්චරද කියලා අහන්න උදේ මෙතන දෙකකින් එකයි නම් හරිද මෙතන දෙකකින් එකයි නම් උදේ මේ කිලෝමීටර 20ක් දක්වන සෙන්ටිමීටර කීයක් ඕනද සෙන්ටිමීටර 40ක් ඕනේ පුතා පැහැදිලිද සෙන්ටිමීටර 40ක් ඕන දෙකකින් එකයි නම් ඒකට වඩා උදේ දෙක දෙගුණයක් විශාලයි එහෙනම් මේ 20ට වඩා මේ 40 දෙගුණයක් විශාලයි එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ මේ 20 මේ පැත්තට එන උදේ 40 සෙන්ටිමීටර 40කින් තමයි කිලෝමීටර 20 එකට 50000 පෙන්නුම් කරන්නේ ඊළඟ උදේ අපි බලමු එකට 25000 මේක කොහොමද කියලා එකට 25000 ගත්තොත් 400m සමානයි 1km නේ පරිමාණය එතකොට ඒ කිලෝමීටර 20යි නේ කිලෝමීටර 20යි 4m 1යි නේ 4කින් 1යි 4m 1යි නම් උදේ මෙතනදි වෙන්න ඕනේ මේ 20 4m මෙදන්න ඕනේ 20 4m يعني sorry ඒ වගේම 4ක් වැඩි වෙන්න ඕනේ 4 ගුණයක් එහෙනම් උදේ සෙන්ටිමීටර 80යි සෙන්ටිමීටර 80යි මේ 4න් 1යි නේද 4න් 1යි නේද මෙතන 20යි නේද ඒ වගේම 4 ගුණයක් මෙතන තියෙන්නේ මේ 20 වගේම 4 ගුණයක් එහෙනම් සෙන්ටිමීටර 80යි සෙන්ටිමීටර 80යි ඒවද බලමු එකට ලක්ෂ්‍ය පරිමාණය එකට ලක්ෂ්‍ය පරිමාණය බලමු එකට ලක්ෂ්‍ය පරිමාණය බලමු මොකද ඉන්නේ 1cm සමානයි 1km හැදෙන්නේ 1cm සමාන 1km. එතකොට මෙතන උදේ කිලෝමීටර 20යි නේ. එහෙනම් මොකද මේ බෙදෙන්නේ? 1කින් 1යි නම් මෙතනත් එන්න ඕනේ 20යි 100km. 1කින් 1යි නේ. හැදෙලිද? අමාරු නෑ උදේ ලේසි. තාම ලේසි. easy easy. right. මම තව එක අභ්‍යාසයක් දෙන්නම් ලබන සතියේ නෙමෙයි හෙට දවසේ මට කරලා එවන්න. මම මේක ඕගොල්ලන්ට බලලා එවන්නම්. right. ඉතුරු ටික අපිට ඊළඟ දවස් ගන්න පුළුවන් මම පොඩ්ඩක් කාරණා මතක් කරන්න ලබන සතියේ ෆිසිකල් පන්ති පැවැත්වේ ඕසීස් විස්ඩම් සාධන සක්සස් රාජගිරිය උදේ දරුවන් සහභාගී වෙන්න ඕනේ තමන්ගේ පන්තියට අදාළ දිනේට ෆිසිකල් ක්ලාස් ෆිසිකල් ඉන්න අකමැති කොවිඩ් වලට බය නෙමෙයි කොවිඩ් නිසා යම් අනතුරක් වෙයි කියලා හිතන දරුවෝ ඉන්නවනම් ඔන්ලයින්ම එන්න ඒ අයට දිගටම ඔන්ලයින් ක්ලාස් එක පැවැත්වෙනවා මේ වෙලාවට ඒක කිසි වෙනසක් නැහැ මුලින්. එතකොට අපි අභ්‍යාසය ලියගමු. මාර්ගයක් සෙන්ටිමීටර 50ක් දිගය. මාර්ගයක් සෙන්ටිමීටර 50ක් දිගය. මාර්ගයක් සෙන්ටිමීටර 50ක් දිගය මාර්ගයක් සෙන්ටිමීටර 50ක් දිගය 50ක් දිගය ඉහත පරිමාණයට අනුකූලව ඉහත පරිමාණයට අනුකූලව සිතියම් නිර්මාණය කිරීමේදී ඉහත පරිමාණයට අනුකූලව සිතියම් නිර්මාණය කිරීමේදී ඉහත
පරිමාණයට අනුකූලව සිතියම් නිර්මාණය කිරීමේදී ඉහත පරිමාණයට අනුකූලව සිතියම් නිර්මාණය කිරීමේදී සිතියම් නිර්මාණය කිරීමේදී ඉහත පරිමාණයට අනුකූලව සිතියම් නිර්මාණය කිරීමේදී සිතියම් නිර්මාණය කිරීමේදී එම මාර්ගයේ දිග සැබෑ ලෝකයෙන් කොපමණද එම මාර්ගයේ දිග සැබෑ ලෝකයෙන් කොපමණද සැබෑ ලෝකයේ කොපමණද මාර්ගයේ දිග සැබෑ ලෝකයේ කොපමණද දැන් කොපමණ වේද සැබෑ ලෝකයේ කොපමණ වේද උදී ඕකට උත්තරේ ඔගොල්ලෝ හදලා එවන්න ඒ සඳහා උදී ඕලං අද රැ වුණත් හදලා එවන්න පුළුවන් මම බලලා යන හැකියාව තියෙනවා ඒ හදලා එවන්න අපේ පන්තියත් එක්ක උදී සම්බන්ධ වෙන්න කැමති යාළුවෝ ඉන්නවනම් ඒ අයව තවමත් අපිට සම්බන්ධ කරගන්න පුළුවන් යාළුවන්ට දෙනුම් දීමක් කරන්න ලබන සතිය අපි ෆිසිකල් ක්ලාස් පටන් ගන්න සහභාගී වෙන්න ඉතින් යාළුවන්ට අපි ක්ලාස් එක ගැන කියවුනත් ඒ වගේම අපේ බහුවර්ණ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න ඒ වගේම අපේ සෙමිනා එක තියෙනවා උදේ නොවැම්බර් 27 වෙනිදා ඒකට සම්බන්ධ වෙන්න ඒවත් එක්ක අඛණ්ඩව සහභාගී වෙන උදේ එක දරුවේ මගේ පන්තිර උදේ එක දවසක් සහභාගී වෙලා ඒ දරුවා ඊට පස්සේ දවසේ ඉඳලා ආවෙනේ ජියෝග්‍රැෆි තේරුම් ගන්න බෑ උදේ දවසේ ගුරුවරයෙක්ගේ හැකියාව තේරුම් ගන්න බෑ දවසේ ඒ නිසා අර ගුරුවරයා වැඩ කරනවද නැත්නම් මේ රස කතා කියන උදේ රස කතා කියන හැමෝම දක්ෂ ගුරුවරු වෙන්නේ හරිද ඒ නිසා උදේ මම හිතනවා ඕගොල්ලන්ට ජියෝග්‍රැෆි ක්ලාස් එක ලොකු උදව්වක් වෙනවා ඒ සාමාර්ථයක් ගන්න කියලා. ඉතින් බැරි ඕන දෙයක් අහන්න උදේ. සද්ද නැතුව ඉන්න එපා. මම උත්තර දෙනවා. ඒ වගේම මම පෞද්ගලිකවත් ඕගොල්ලන් ගේ අහනවා. ඉතින් යවුවාම බැරි දේවල් තියෙනවා නම් කියන්න. ඉතින් අපි ඊළඟ දවසේ හම්බෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි. දෙවි පීඩයි. අයිබෝවන්. සුබ රාත්‍රිය. සරත් තෙරුවන් සරණයි. අයිබෝවන්.